ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඉස්සරහනේ අඟහරුවාදා පවත්වන මෙමිනී නියම දේශනාමාලාවන් කරගත්ත මේ සාකච්ඡාවත් එක්කයි සිදු වෙන්නේ. එතකොට පොඩි මතක් කරගැනීමක් කරනවා නම් මීට වසර ගණනාවකට කලින් පූජනීය කටුකුරුන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සේනාසනයේ වැඩ වාසය කරනකොට අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ගෞරව ආරාධනයෙන් තමයි මේ දේශනාමාලාව පවත්වන්න මුල් කරගෙන තියෙන්නේ. මූලික හේතු වශයෙන් ඉදිරියට එන්න තියෙන්නේ. ඒක ගැන ඔය සම්මුතිය සානසෙ මතක් කරනවා. ඒ කියන්නේ ඒ කාලේදී ස්වාමීන් වහන්සේලා විවිධාකාර පොත්පත් පරිහරණය කරන්න ගිහිල්ලා ඊළඟට යහ කන්දේ අභිධර්ම පන්ති කරන් ගිහිල්ලා බෝඩක් භාවනා මාර්ගය හරියට පොඩ්ඩක් පටලවා ගන්න හැටි තිබුණා දුක් කරනේ ස්වාමීන් වහන්සේලාගේ. ඒ නිසා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ උපාධ්‍යායන වහන්සේ වශයෙන් කල්පනා කරලා තියෙනවා නිවන සම්බන්ධයෙන් නැත්නම් ප්‍රතිපදාව සම්බන්ධයෙන් ගැහෙන්න ගැඹුරු අවබෝධයක්, ඒ වගේම පිරිසුදු අවබෝධයක් වික්ෂුන් වහන්සේට ඇති කර ගැනීම වැදගත් කියලා. ඉතින් ඒ අනුව තමයි මේ පූජනීය කටුකුරුන් සාන්න හදට ආරාධනා කරලා තියෙන්නේ මේ බඳු දේශනා මාලාව පවත්වන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ ආරාධනාව. පස්සේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ ආරාධනාව කරන්නේ මමය කියන එක නැත්නම් මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන එක දේශනා මාලාවේ නැවත නැවත මතක් කරමින් මේක කරන්න කියලා එතකොට තවද මේ උනන්දු කරලා තියෙනවා, ධෛර්යවත් කරලා තියෙනවා. ඒ අනුව තමයි ඊළඟට මේ කටුකුරු ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනා මාලාව දේශනා 33කින් සම්බන්ධිත වෙනවා. ඉතින් එක දේශනාවක් ගත්තාම සෑහෙන සාරගර්භ කරුණු රසක් මේ දේශනාවේ අන්තර්ගත වෙනවා. ඒ නිසා බොහෝම කියන්නේ සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම තියෙන සාරය උකහාගෙන ඇත්තරම බොහෝම සාරගර්භ කරුණු රසක් මතු කරන, ඒ වගේම භාවනාවට සෑහෙන්න ගැඹුරක් අර්ථයක් පත්වන සූත්‍ර දේශනාවක් කියන්න පුළුවන්. ඒ නිසා අපිට මේ බඳු සූත්‍රයක් නැත්නම් මේ බඳු දේශනාවක් සාකච්ඡා කරන්න ගතකින් සෑහෙන කාලයක් යනවා. ඉතින් මම හිතන්නේ අපි පටන් අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. නමුත් අපි තාම ඉන්නේ 13 වෙනි දේශනාවේ. ඉතින් ධම්මජීව සාන්න හන්සේ මේක සාකච්ඡා කළා. අනුන්වහන්සේ සේනාසනේ නැතිලාදී මම සාකච්ඡා කළා. ඉතින් තාමත් අපි 13 වෙනි දේශනාවේ ඉන්නේ. මොකද ඒ තරම්ම මේකේ තියෙන කාරණා බොහොම ගැඹුරුයි. අපිට සමහරවිට එකපාරට තේරෙන්නේ නැහැ. තවත් එකක් තමයි නැවත නැවත බලනකොට තව තව සියුම් අර්ථ මතු කර ගන්න පුළුවන්. ඒ නිසා මේක එකකින් බලහම 19 තියෙන ආශ්චර්යයක් කියන්න පුළුවන්. අපිට සූත්‍ර දේශනාවක් වුණත් එකපාරක් බලනකොට ඒ තරම්ම මුලින් වැටහෙන්නේ නැහැ. මේ කාලයක් තිස්සේ අපි දුම භාවනාවකුත් වඩලා හිතේ යම් පිරිසුදු භාවයකුත් ඇති කරගෙන තවත් ධර්ම ඥානයකුත් ඇති කරගෙන ඊට පස්සේ ඔන්න අපි දුම මාස 6කට විතර පස්සේ මේ සූත්‍ර දේශනාවන් බලද්දී අර කලින් වැඩුණාට වඩා වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේමයි මේ දේශනා මාලාවත් මුලදී අපිට සමාලාවට මුල් පාර කියවනකොට ඒ තරම්ම වැටහෙන්නේ නැහැ. මොකද නැහැ ගැඹුරක් කතා කරනවා. ඒ නිසා එතනින් හැබැයි අපි මේක අල්ලලා දාන්න නැතුව මේක මේ ගැඹුරුයි කියලා අතහරින්න නැතුව මේ අපිත් භාවනා කරන අතරේ ඊළඟට පොතක් පතක් පරිශීලනය කරන අතරේ ආයෙත් මෙතෙන්ට යන්න ඕනේ. මේ දේශනා මාලාවට අපි නැවතත් පිවිසෙන්න ඕනේ. පිවිසලා ආයෙත් උත්සාහන්ත වෙන්න ඕනේ මොකද්ද මේ ස්වාමීනාසේ කියන්නේ කියලා. ඒ නිසා නිසරණවනේ ඇත්තටම භාවනාවක් වඩන ස්වාමීන් වහන්සලා වෙන්න පුළුවන්, යෝගාවචරයින් වෙන්න පුළුවන්. මේ වඩන භාවනාවට හොඳ පදනමක් ඇති කරගන්නවා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හොඳ බුද්ධ වචනය ආශ්‍රය කරගෙන යම්කිසි අත්දැකීමක් අවශ්‍ය වෙනවා. එම නැත්තම් මොකද මෙහෙම උනේ කියලා එක්තරාන්දකින් බුද්ධ වචනයෙම මතු කර ගන්න අවශ්‍ය වෙනවා නම් අන්න මේ සූත්‍ර දේශනා මාලාව බොහොම ලොකු සම්පතක් කියන්න පුළුවන්. ඒ නිසා මුලදි තේරෙන එකක් නැහැ සමානට. නමුත් නැවත නැවත මේක බලන්න, මේක අහන්න, මේක පරිශීලනය කරන්න. එතකොට අපිට සෑහෙන්න මේකෙන් අපේ භාවනාවම තව තව පිරිසුදු වෙන ගතියක්, අපේ කමඨානම තව තව පිරිසුදු වෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම විපස්සනායේ ගැඹුරට ගැඹුරට යන්න යන්න මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ ස්වාමීන් වහන්සේ සෑහෙන්න මේ සූත්‍ර දේශනාව ඇතුලේ මතු කරලා තියෙනවා. ඒ නිසා අපි 13 වෙනි දේශනාව මේ වෙනකොට කරගෙන යන්නේ. ඉතින් මම ආරාධනා කරනවා 13 කුටියේම සම්බුද්ධ ස්වාමීන් වහන්සේට මේ අපි ඉඳලා පටන් ඉඳලා අවසන් කරපු තැනින් පටන් ගන්න කියලා. අවසරයි සංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නිවනේ නිවීම 13 වෙනි දේශනයේ 276 පිටුව 2 ඡේදය. ඔන්න ඔය විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාණය අරණ තීර්ථකයන්ගේ නිබ්බාණයක් හැටියට ගත යුතු නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණයම තමයි. නමුත් මේක පිළිබඳව ආකල්පය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි. මේ මාර්ගයේ යන අතරේ. එහෙම නැතුව ඒක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාන කියන වචනය අංග සම්පූර්ණ නාම පදයක් හැටියට අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්න පටන් ගත්තොත් ඒක අපේ නිබ්බානයේ බවට හැරෙන්නේ නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් අන්න ඒක නිසා මෙතන ඉතාම වැදගත් කාරණයක්. බොහෝම දාර්ශනිකයින් භාව සාධනයෙන් ධම්ම විවරණය කරන්න පටන් ගන්නවා. නමුත් නිබ්බාණය ළඟට එනකොට කර්ණ සාධනයක පිහිට සොයනවා. එතනදී කර්ණ සාධනයක් නැතුව බැරි වෙනවා. නිබ්බාණං ආගම්ම රාගාදයෝ පහින ආදිය අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා. ඔය විදිහට අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරන්නේ ඔය මඤ්ඤණාවලට යටවීම නිසා. නිවනට ආවහම රාගාදිය නැති වෙනවා. එහෙම නැත්නම් තෝරනවා නිවන කර්ණ කොටගෙන කෙලෙස් ගිනි නිවෙනවා. නිවන කර්ණ කොටගෙන කෙලෙස් ගිනි නිවෙනවායි කීම එක්තරා විදිහක වටරවුම් තර්ක න්‍යායක් ප්‍රපංචයක්. ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඟ ගලයි කීවහම ගැලීමෙන් තොර ගඟක්වත් වැස්ස වහිනවයි කීවහම වැහීමෙන් තොර වැස්සක්වත් නැහැ. මේක මේ ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක්. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඉතාමත් වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කළා. මෙතන ඇත්තටම මේ කරුණු සාධනේ මතු කරන මේ කරුණු ටිකක් අපි පොඩ්ඩක් තවගේ සරලව සනාට ගත්තොත් දැන් ඇත්තටම අපේ භාෂාවක් අපි සාමාන්‍යයෙන් පරිහරණය කරන ඕනෝන් අතර සංවේදනයක් ඇති කරගන්න. ඉතින් මේ භාෂාව හැබැයි හුඟක් වෙලාවට මේ ලෝකෝත්තර දහමක් කතා කරන්න හදාගත්ත එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මේ භාෂාවක් පරිහරණය කරන්නේ අපි කෙනෙක් හදාගෙන පුද්ගලයෙක් හදාගෙන මමත් ඉන්නවා එයත් ඉන්නවා ඔබත් ඉන්නවා මේ විදිහට අපි ඒ පුද්ගල ආරෝපණයක් කරගෙන අපි වටේ තියෙන හැම දෙයකටම නමක් දීගෙන ඒවට වස්තුත්වයක් ආරෝපණය කරගෙන ඒවා තියෙනවා කියලා අරගෙන නිත්‍ය සංඥාවෙන් අරගෙන තමයි සාමාන්‍ය මේ භාෂාව හදලා තියෙන්නේ. ඉතින් මේක නැවත නැවත පරිහරණය කරන්න ඒකම භාවිතා කරන්න අපිට නොදැනුවත්වම මේ භාෂාව හරහා අර තියෙන දේවල් වලට නිත්‍ය ස්වභාවයක් ආරෝපණය වෙනවා අපේ ඇතුලේ අපේ හදවතේ නැත්නම් අපේ හිතේ. අනිකරම මේ දේවල් තියෙනවා මේ පුජ්‍යලය ඉන්නවා කියලා පුදුමාකාර විදිහට අපේ හිත තත්ත්වගත වෙන්න පටන් ගන්නවා අපි මේ භාෂාව මේ පරිහරණය කරන්න පටන් ගන්නතර පස්සේ. උදාහරණයක් වශයෙන් අපි බහ තෝරන කාලෙදී තමයි ඉතින් මේක ආරම්භ වෙන්නේ. ඉතින් ඊළඟට අපි බහ තෝරලා ඉස්කෝලේ ගිහිල්ලා සෑහෙන්න සංඥා අපේ ඔළුවට දාගෙන ඒවම අපි උත්තර ලියලා ඊළඟට ඒවෙන් අපි සමර්ථ වෙලා ඒවෙන් විභාග වලට සමර්ථ වෙලා ඊළඟට ඒවෙන් අපි මොන උපාධිත් අරගෙන දැන් මේ ඔක්කොම යන්නේ අර තව තව මේ භාෂාව හරහාම අපි ලබාගත්ත ජයග්‍රහණයක් කියන පොත. නමුත් මේ ජයග්‍රහණය අන්තිමට අපිව මේ සසරට බඳින ගතියක්. මේ භාෂාව තුළ අපි හිර වෙන ගතියක්. මේ අපි පරිහරණය කරපු දේවල් වලට මේ නමක් දීපු ගතියක්. ඒ නම තියනවා කියලා හිතාගත්ත ගතියක්. මේ වස්තුන් තියනවා කියලා හිතාගත්ත ගතියක්. මේ පුද්ගලයව ඉන්නවා කියලා හිතාගන්න ගතියක්. මේවා ඝන සංඥාවෙන් ගැනීමක්. මේ ඔක්කොම ටික මේ අපේ එදිනදා ජීවිතයේ අපි මේ පරිහරණය කරන භාෂාව හරහා සෑහෙන ගහරුවීමක් වෙනවා. අපි දෙයක් දිහා බලලා හඳුනගන්නෙම ඒක දැන් තියෙනවා කියලා. හිතන්න දැන් අපි මෙතන දැන් ඔන්න මේ රෙකෝඩර් එකක් තියෙනවා. එතකොට මෙන්න රෙකෝඩර් එකේ අපි හඳුනගන්න රෙකෝඩර් එක තියෙනවා ඉතින්. රෙකෝඩර් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් රෙකෝඩර් එකක් තියෙනවා. ඊයේ තිබුණා. හෙටත් මේ රෙකෝඩර් එක තියෙනවා. කියලා අපි මේ රෙකෝඩ් කරන මේ යන්ත්‍රය අපි ඔන්න තියෙනවා කියලා ගන්නවා. එතකොට මේ මෙතන අපි ඒ හඳුනා ගැනීමම නිත්‍ය සංඥාවක් මත පදනම් වෙලා තියෙනවා. යම් යම් නිමිති අපිට මේ අපි ඒ සඳහා ප්‍රයෝගික කරගන්නවා. ඒ නිමිති අනුසාරයෙන් මෙන්න මේක දැන් තියෙනවා. මෙන්න මේ වස්තුවක් දැන් තියෙනවා. දෙයක් තියෙනවා කියලා අපි හඳුනගන්නවා. ඇහැට ඉතින් බැලුවාම යම් රූප සංඥාවක් වැටිලා ඒකේ ඒ හරහා මනසේ යම් ඡායාවක් ඇඳිලා ඒ ඉබඳු මේ ඡායාවක් තමයි ඇත්තටම අපි ටිකක් ගැඹුරින් හිතලා බලුවාම මේ අපි හඳුනගෙන තියෙන්නේ. නමුත් අපි මේ ඡායාවට පණ දෙනවා. එහෙනම් තමයි ඡායාවට ස්ථිරත්වයක් නැත්නම් නিত্য ස්වභාවයක් ආරෝපණය කරනවා. ආරෝපණය කරනවා මේක තියෙනවා කියලා ගන්නවා. ඉතින් ඒක ඉතින් හරිම මාරේ ඒකට ඉතින් ලිහා ගන්න. මොකද මේ කටයුත්ත කොහොම ක්ෂණිකව වෙනවා. ඉතින් අපි මේවා තියෙනවා කියලා අරගෙන භාෂාව ව්‍යවහාර කරන්න. ඉතින් මේ භාෂාවෙන් මේ දෙන ආරෝපණය නැත්නම් මේ ආරෝපිත වස්තු
ඔක්කොම තියෙනවා කියලා ගැනීම බොහොම යහසුලව සිද්ධ වෙනවා. අපිට මේක ගැන හිතන්නවත් දෙයක් නැහැ. මේ බලපුවාම තියෙනවා කියලා සංඥාව තමයි යන්නේ. ඉතින් ඕකේ තව ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරපු තැනක් ඕනනම් ඉස්සරහට ගන්න පුළුවන්. අර මේ කච්චානගත සූත්‍රයේ නිධාන සංයුත්තේන කච්චානගත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා සබ්බං අත්ථීති කච්චායනං ඒකෝ අන්තෝ. දැන් මේ හැම දෙයක්ම තියෙනවා කියලා දැකීම එක අන්තයක් කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් කියනවා දැන් අපි මමත් ඉන්නවා, එයත් ඉන්නවා, මේ ගේ තියෙනවා, නැත්නම් මේ කුටිය තියෙනවා, මේ ආරණ්‍ය තියෙනවා, නිසරණවනේ තියෙනවා, මේ ලංකාව තියෙනවා, ඉන්දියාව තියෙනවා, මේ ලෝකේ තියෙනවා, ග්‍රහලෝක තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. අන්න අපි ඉන්නේ තනිකර බුදුහාමුදුරුවෝ කියන එක අන්තයක ඉන්නේ. සබ්බං අත්ථී කියලා කියන්නේ එතන සියල්ල ඇත කියලා අන්තය තමයි බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්නේ. දැන් ඒකෙම අනිත් පැත්තක් කියනවා සබ්බං ලක්ඛී තිකවත් කච්චාන අයං ဒුතියවන්තෝ කියලා. මේ කිසිම දෙයක් නැහැ. මේ ඔක්කොම මනසෙන් හදාගත්ත දේවල්. මනසේ තියෙන මායාවක්. නැත්තම් මනසෙන්ම තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ කියලා ඔන්න සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ භෞතිකත්වය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කරලා මේ කිසිම දෙයක් ලෝකේ නැහැ කියලා මනසෙන් හදාගත්ත දෙයක්ම විතරයි කියලා ඔන්න සමානතාවද තවත් අන්තිකට යන්න පුළුවන්. ඉතින් එතකොට උදාහරණයක් අන්න එකක් කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කියලා තව අන්තිකට යන්නත් පුළුවන්. ඒ නිසා මේ අන්ත දෙකේ තමයි කියන්නේ අපි හිතමු සාමාන්‍ය ලෝකයා සියල්ල ඇත කියන අන්තේ ඉන්නවා. එයාට තියෙන්නේ ගෑනු මිනිස්සු ඉන්නවා, දරුවෝ ඉන්නවා, ළම ඉස්කෝලේ තියෙනවා, ආරෝමිය තියෙනවා, ඔක්කොම තියෙනවා කියන අන්තේ ඉන්නවා. සමහර ලාවට මේක පොඩක් පැත්තකට දාලා ඕනවට වඩා හිතන්න ගිහිල්ලා දාර්ශනිකව මේ ගැන හිතන්න ගිහිල්ලා සමහරවිට ඔන්න කෙනෙක් මනෝලෝදයක් නැහැ කියලා හැම දෙයක්ම මේ නැත කියන පැත්තකට යන්නත් පුළුවන්. ඒ අන්තය තමයි ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ මතක කරන්නේ. ඒතර මේ අන්ත දෙකෙන් එහෙමනම් ගැලවෙන්න සිද්ධ වෙනවා. බුදුහාඳුර එහෙමනම් පෙන්නන්නේ මේ අන්ත දෙකෙන්ම වෙනස් වෙච්ච ප්‍රතිපදාව. අන්ත දෙකෙන්ම මිදින අන්ත දෙක ඇසුරු නොකරන එහෙම නැත්නම් අන්ත දෙකට ගියේ නැති අන්තගාමී නොවන ප්‍රතිපදාවක් තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි කච්චානගත සූත්‍රයේදී හැම බොහොම ලස්සනට විවරණය කරන්නේ. ලස්සන්ට කියන්නේ අපේ කොහොමද හිත උපාදාන කරන්නේ, දේවල් අල්ල බදා ගන්නේ කොහොමද? ඒ සඳහා මේ මොකද්ද සිද්ධ වෙන්නේ? මනසේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මනසේ යාන්ත්‍රණය මොකද්ද කියලා අන්න පරිසම්පාදයක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් එතකොට මෙතනත් දැන් භාෂාවක් ඔන්න ඇත කියලා ගත්තාම ඒවස් මේ සිංහල භාෂාවක් තියෙනවා කියලා ගත්තාම ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා කියලා ගත්තාම තවත් පැතිලා. මේ ඕනෝන් හා අතර සංවේදනයක් ඇති කරගන්න භාවිතා කරපු මේ භාෂාව ඔන්න අපි දැන් තියෙනවා කියලා අරගෙන. ඒක තියෙන වචනත් අපි තියෙනවා කියලා අරගෙන. ඊළඟට ඒවට ඔක්කොම අර්ථයනුත් තියෙනවා කියලා අරගෙන. ඒකට ඊළඟට මේ භාෂාව හොඳයි අර භාෂාව හොඳ නැහැ කියලාත් ඔන්න අරගෙන. ඒ අතරත් ඔන්න ගැටුම් ඇති වෙලා. ඉතින් මේ විදිහ ඇත්තටම මේ එතකොට හදාගත්ත භාෂාවන් හරහා ඇති වෙන පැටලිලි සහගත බව සුළුපටු වෙන්නේ නැහැ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය කියන්නේ ඉතින් මේ වගේ ලෝකයා හදාගත්ත භාෂාවම තමයි උන්වහන්සේගේ මේ ලෝකෝත්තර දර්ශනය ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ. ඒක තමයි පුදුමාකාර ආශ්චර්යයක් වෙන්නේ. මේ ලෝකයා නිකන් මේ රාග ද්වේෂ මෝහ වඩා ගැනීම පිණිස, කෙලෙස් වඩා ගැනීම පිණිස දේවල් වලට වස්තුත්වයක් ආරෝපණය කළා පරිහරණය කරන භාෂාවම ඔන්න භාගතුන් වහන්සේ කෙනෙක්, සතරතේන වහන්සේ කෙනෙක් පරිහරණය කරනවා සම්පූර්ණ ලෝකෝත්තර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ. එතරම් තමයි පුදුමාකාර ආශ්චර්යයක් තියෙන්නේ. මම හිතන්නේ ඒ ආශ්චර්ය කරන්න බෑ පසේබුදුරජාණන් වහන්සේ කෙනෙකුට. එහෙනම් තමයි උන්වහන්සේට තවත් කෙනෙක්ට මේ ඒ අවබෝධය දෙන්න බැරි. මා මේ ගෙනියන්න බැරි. නමුත් සම්මා සම්බුදු කෙනෙක් ඒ දක්ෂතාවය තියෙනවා. අන්නේ සම්මා සම්බුදු කෙනෙක් එහෙමනම් මේක සිද්ධ වෙන මේ පැටලයිල දැකලා මේ භාෂාව හරහා ඉදිරිපත් කරනවා ක්‍රමෙන්. කොහොමද මේ භාෂාවෙන් නැත්තම් මේ සම්මුතියෙන් ගැලවිලා මේ සත්‍ය දැනගන්නේ කොහොමද කියන තින් දර්ශනයක් පෙන්නනවා. ඉතින් එතකොට දැන් මේකේ භාෂාවේ තියෙන එක පැත්තක් ඉතින් ඔන්න මතක කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් කටුළු සාරාංශය මතක් කරන උදාහරණ කීපයක් ගඟ ගලයි කියලා කියනවා. දැන් ගඟ ගලයි කියලා කිව්වහම එතකොට ගඟ කියලා මොකද්ද දෙයක් තියෙනවා. ඒක දැන් ඔන්න දැන් ගලනවා. තව දැන් ගඟ කියලා එකක් තියෙනවා. එතකොට අපි ඔන්න එතන හදාගත්තා ගඟ කියලා නාමපදයක් තියෙනවා. ගලයි කියලා ක්‍රියාපදයක් තියෙනවා. එතකොට දැන් නාමපදේ අපිට ස්ථිරයි නාමය. ගඟ, මහවැලි ගඟ, කැලණි ගඟ, වලවේ ගඟ, නයිල් ගඟ. දැන් මේ ඔන්න නාමපද. හැම තැනම ඉතින් මේ ගංගා තියෙනවා. දැන් ඔක්කොම ඒවා නාමපද. ඊළඟට ඔන්න කවුරු හරි කිව්වොත් නෑ මේ ගංගාව ඉතින් මට, මේ යුරා ඉතින් මට. මේ ගඟේ නම කැලණි ගඟ නෙවෙයි, මේ ගඟේ නම මහවැලි ගඟ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම පටලෙල්ලක් ආවොත් එහෙම ඔන්න ගහ ගන්නවා. ඔන්න ඉතින් මරා ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ කාලෙමත් ඉතින් අර රෝහිණී නදියට
මේ කෝලිය ශාක්‍ය වංශිකයෝ රන් වෙන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තමයි ගඟක් තියෙනවා කියලා ගත්තට පස්සේ අර ඒකේ තියෙන මේ ගලන ගතිය අපිට අමතක වෙනවා. මේ ගලන නිසයි මේ ගඟ කියලා කියන්නේ කියන එක අපිට අමතකයි. අපි ඒ ගලන එක පැත්තක දානවා ගඟ කියලා නාම පදයට මූලිකත්වය දෙනවා. ඉතින් ගැනීමකින් තොර ගඟක් තියෙනවද කියලා අපි හිතලා බලුවොත් පොඩ්ඩ අසට ගිහිලා බලුවොත් යෝනිසෝ මනසිකාරයෙන් පොඩ්ඩක් ආපසට හැරිලා බලුවොත් ඉතින් එහෙම ගඟක් නැහැ. ඒකයි මෙතන තියෙන හාසගම්වල වැඩේ. දැන් අපි මේ ගඟ තියෙනවා කියලා ගත්තා. හැබැයි ගැලීමකින් තොර ගඟක් නැහැ. ඒතර මේ ගැලීමම තමයි මේ ගඟ කියලා කියන්නේ. අපි මේ ව්‍යවහාර කිරීම සඳහා, නම් ගම් දීම සඳහා, ඕනෝන් අතර සංනිවේදනය සඳහා මේ ගලන ස්වභාවයට හරිය නමක් දීලා තියෙනවා. ඔන්න මේ අහවල් ගඟ කිය නමක් දීලා තියෙනවා. ඉතින් මේ නාමපදේ අපි පැටලෙනවා. නාමපදේ අපි හිර වෙනවා. ඉතින් එතකොට මේ ගැලීමේ ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ක්‍රියාමාත්‍රයක් පමණයි තියෙන්නේ. අපි මේ ක්‍රියාමාත්‍රයට නාමයක් ආරෝපණය කළා. වස්තුත්වයක් ආරෝපණය කළා. ඔන්න දැන් ඒක අල්ල ගන්නවා. ඉතින් පුදුමාකාර පැටලෙILLා ප්‍රහරය තියෙනවා. ඉතින් හිතන්න ඕක අපි දැම්ම කියලා දැන් කඩුවෙන් සනත්තාව කඩු උදාහරණයක් දෙනවා. වැස්ස වහිනවා. වැස්ස වහිනවා කියලා කිව්වහම දැන් එතකොට වැස්ස කියලා එකක් තියෙනවා. වහිනවා කියලා ක්‍රියාවක් තියෙනවා. වැස්ස කියන නාමපදේ වහිනවා කියන එක නාම මේ ක්‍රියාපදේ. එතකොට ඒ වහින වැහීමෙන් තොර වැස්සක් තියනවාද? එහෙම බලන එහෙම වැස්සක් නැහැ ඉතින් මේ වහින එකම තමයි වැස්ස කියන්නේ. ක්‍රියාවම තමයි මේ නාම ක්‍රියාවටම තමයි අපි නාමයක් දීලා පොඩ්ඩක් අර මේ භාෂාව හදාගෙන තියෙන ව්‍යාකරණය හදාගෙන තියෙන. ඉතින් වහිනවා කියලා කිව්වහම ඉතින් ඒ ඇති. නමුත් ඉතින් අපි ඒක තව ටිකක් මේ නිත්‍ය සංඥාවට දාගන්න ඊයේ වැස්සක් වැස්සා කියලා කියනවා. නැත්තම් ඔන්න අදත් වහීවි නැත්තම් අදත් වැස්සක් වහීවි කියලා කියනවා. ඒතර වැස්ස කියන නාම පදේ වහිනවා කියන ක්‍රියාපදයේත් එක්ක අපි බන්ධක මේ එකතු කරලා ඔන්න අපි ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට මේ වැස්ස කියන එකත් ඔන්න අපි මේ සත්වස්තුත්වයක් ආරෝපණය කරනවා. එතකොට මෙතනත් තින් තනිකර ක්‍රියාවක්මයි. දැන් අපි හිතමු ඕක පොඩ්ඩක් ගෙනාවොත් අපේ මේ සත්වෙන්ට, සුජ්ජලෙන්ට එතන තියෙන බැලුවහම ක්‍රියාපද රැසක් විතරයි. දැන් අපි ඉන්නවා දැන් මෙතන දැන් ඔන්න චන්දරතන ඉන්නවා, මෙතන අපි හිතමු සුනන්දාරන්ද ඉන්නවා, සම්බුද්ද ඉන්නවා. මේ ඔක්කොම අපි ඉන්නවා. මේ ඔක්කොම සුජ්ජලෙන්නේ. ඉතින් මෙතනත් තියෙන අන්තිමට බැලුවහම ක්‍රියාපද ටිකක් විතරයි. නමුත් අපි ඔන්න නමක් දීලා එක එක වස්තුත්වයක් ආරෝපණය කළා, පුද්ගලයෙක් ආරෝපණය කළා. අපි මේ භාෂාවෙන් ඉතින් කතා කරනවා. හැබැයි ඒක අපි අල්ලනවා. මුතුම විදියට දැඩිව ග්‍රහණය කරගන්නවා. ඉතින් මොන්න මම චන්ද්‍රරතන වෙලා. ඉතින් මේ සායනසත් ධම්මසුභද්‍ර වෙලා. මේ සායනසත් සුනන්දාලන්ද වෙලා. දැන් කවුරු හරි කිව්වොත් නෑ ඔයා චන්ද්‍රරතන නෙවෙයි අරකයි මේකයි කිව්වොත් ඔන්න මට කේන්තියක්. මගේ ළම ඔන්න වරද්දලා කිව්වොත් ස්පෙලින් මාරු කරොත් ඔන්න ඉතින් රණ්ඩු තමයි. ඉතින් ඔයගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඔන්න වගේ කතා වෙලා තියෙනවා. ඉතින් බැලුවාම දැන් මේ අපි දැන් කඩුවෙන් සානාසය දීලා තියෙන්නේ මේ තේරෙන උදාහරණ. නමුත් මේ ගැඹුරට යනකොට බුදුරජාන් වහන්සේ උඩ මෙතන මතක් කරන්නේ මේ සත්‍යයේ පුජ්‍යමයි කියලා ගන්න ස්වභාවය තුළ එහෙම ගන්න කියලා ස්ථිරව පවත්න දෙයක් නැහැ. ඉතින් එතනත් තියෙන ක්‍රියාමාත්‍ර ස්වභාවයක් නැත්නම් ක්‍රියා විශේෂයක් ශක්ති විශේෂයක් කියලා තමයි අන්තිමට ගන්න වෙන්නේ. ඉතින් ඒ පාර තමයි දැන් මේ ටික ටික එකටකින් මතු කරගෙන යන්නේ. ඉතින් මූලපරයාය සූත්‍රය ගැන මේ අතරම් පොඩි ඕනනම් ආයි සාරාංශයක් කියනවා නම් දැන් මූලපරයාය සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේම බුදුරජාන් වහන්සේ මේ මිනිස්සු නැත්නම් මිනිස්සුන්ගේ මේ ලෝකයේ සම්බන්ධයෙන් දරන ආකල්පය හෙළි කරා. එතකොට මේ ලෝකයේ සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ මේ නියදි කියලා අපි කියමු නියදි නැත්නම් සාන්ත 24ක් ගන්නවා. පඩවියාපෝ තේජෝ කියලා සාන්ත 4ක් ගන්නවා. ඊළඟට ඔන්න ඒකේ අනිත් පැත්ත අපි හිතමු ditta sutamuta viññāta එහෙම කියලා තව ඔන්න ටිකක් ගන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකවල ටිකක් තවත් ගන්නවා. ඉතින් මේ ඔක්කොටම හස්සේ අන්තිමට නිබ්බාන කියන එකක් ගන්නවා. එතකොට ඔන්න ඔයගේ සංකල්ප 24ක් ගන්නවා. 24ක් අරගෙන මේ 24 ආශ්‍රයෙන් මුළු ලෝක දර්ශනයම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මුළු ලෝකේ ඉන්න සාමාන්‍ය පෘථග්ජනයෝ මේ 24 දිහා බලන්නේ කොහොමද? මොන දෘෂ්ටි කෝණයකින්ද බලන්නේ? ආ කොහොමද අහුවෙන්නේ? කියන එක මේ සූත්‍රය විග්‍රහ කරනවා. ඉතින් එතකොට අපි හිතමු අපි පෘථග්ජන නම් ඉතින් මේ විදිහම තමයි අහුවෙන්නේ. එතකොට ඉතින් උදාහරණ කියනවා දැන් ඔන්න පටවිය කියලා ගන්නවා. පටවිය කියලා සංඥාවෙන් ගන්නවා. මේ පොළොව තියෙනවා කියලා ගන්නවා. අපි දුන්නේ නිසරණනේ කියලා. අපි නිස්සාරණේ තියෙනවා කියලා ගන්නවා. මම නිස්සාරණවනේ ඉන්නවා කියලා ඊළඟට අපි කියනවා. දැන් නිස්සාරණවනේට ඔන්න නඩුවක් දාලා තියෙනවා කියලා ඔන්න ඊළඟට අපි කියනවා. දැන් වනයට කියන එකක් ඔන්න අපි හදාගත්තා. විභක්ති රූපයක් හදාගත්තා. නිස්සාරණවනයෙහි අපි ඉන්නවා කියලා අන්න එතනත් විභක්ති රූපයක් හදාගත්තා.
ඊළඟට අපිද නිස්සරණ වනය හරි ලස්සනයි. ඔන්න නිස්සරණ වනය සම්බන්ධයෙන් ඔන්න අයිතියක් හඟවන පදයකුත් ඔන්න අපි හදාගත්තා. අන්න නිස්සරණ වනය හරි පැරණි කියලා ඔන්න අපිද ඔන්න අවුරුදු 50ක් පැරණි කියලා ඔන්න අපි දරත් ඔන්න හදාගත්තා. එතන මේ විදිහට මේ හදාගත්ත යම්කිසි භූමියක් අපි දුම් පටවි කියන එකට මම දැන් උදාහරණයක් වශයෙන් ගත්තා ඔන්න නිස්සරණ වනය කියලා. භූමිය ගැන අපි හිතාගමු. එතකොට මේ හදාගත්ත මේ භූමියට අපිට පුළුවන් විභක්ති රූප ආශ්‍රයෙන් දැන් මේක නම් කරන්න. විභක්ති රූප ආශ්‍රයෙන් මේකේ තියෙන විවිධාකාර මේ විස්තරයක් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ ඉස්සරහදී තියෙනවා කටුකන් සාරාංශය ලස්සනට මේක මතු කරනවා. අන්තිමට මේ විභක්ති වල එන අන්තිම කෑල්ල ආලපන විභක්තිය කියලා. ඒක එන්නේ එම්බා කියලා වචනය. දැන් එම්බා නිස්සරණය කියලා කියනවා. පුළුවන් එහෙමත් කියන්න. දැන් ව්‍යාකරණය යනකොට ඒකේ පණ ඇත පණ නැත කතාවකට වඩා එම්බා පටවිය කියලා කියන්න පුළුවන්. ඒ වගේ එම්බා නිස්සරණණී කියලා කියන්න පුළුවන්. එතකොට දැන් අන්න නිස්සරණණී පණ දුන්නා. අන්න කෙනෙක් තමයි නිස්සරණණී කියන්නේ. පුජ්‍යලේ තමයි නිස්සරණණී කියන්නේ. අන්න එතකොට මේ නිස්සරණණී ඔන්න කවුද ආමන්ත්‍රණය කරනවා. එම්බා නිස්සරණණී කියලා අන්න ආරෝපණය කරනවා. ආමන්ත්‍රණය කරනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඕක හිතන්න දැන් දැන් අපි කෙනෙක් ආරෝපණය කරාම ඉතින් අපි ඒක ඇත්ත කියලා දන්නවා. මම උනා කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා. සුනන්දානන්ද ආශෝතු එම්බා සුනන්දානන්ද කියලා මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ඉතින් මේ විදිහට අපි මේ විභක්ති රූප හදාගෙන එතකොට මේකේ පුදුමාකාර විදිහට ඉතින් මේ හා සම්බන්ධයෙන් අයිතිය හඟවන්න එහෙම නැත්නම් ඒ ඒ ඇතුලේ ජීවත් වීමක් හඟවන්න ඒ තුල ජීවත් වීමක් හඟවන්න එයින් කියලා අර්ථයක් ගන්න ඒකට ආමන්ත්‍රණය කරන් ඉතින් මේ විදිහට ඔන්න විභක්තිය අල්ලගෙන මේක සකස් කරගන්නවා. ඉතින් මේ මේ ඔක්කොම අස්සේ දැන් මේ නිබ්බාන කියන වචනේ අන්තිමට ආවට පස්සේ තමයි ඔන්න පැටලලා තියෙන්නේ. මොකද දැන් මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන මුලින් තියෙන 23ම ඉතින් පොඩ්ඩක් ඉතින් අපිට හොඳ හිතලා බලන්න පුළුවන් සාධාරණයි කියන්න පුළුවන් හරි කියලා කියන්න පුළුවන්. නමුත් අන්තිමට දාලා තියෙන නිබ්බාන කියන වචනය සාමාන්‍යයෙන් ඉතින් අපි බොහොම ගරු කරන වචනයක්. ඒ නිසා මේ කොයිම වෙලාවකවත් මේ නිබ්බාන හා සම්බන්ධයෙන් වැරදි මතයක් ඇති වෙయ్యి මේක මේ සම්බන්ධයෙන් මඤ්ඤණා කිරීමක් සිද්ධ වෙయ్యి අපි හිතා ගැනීම සිද්ධ වෙయ్యి කියලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ වෙනකොට මෙන්න මේ නිබ්බාන කියන එකට අපි ලොකු අතිශය වටිනාකමක් දීලා ඒක සම්බන්ධයෙන් අපේ ලොකු චිත්‍රයක් හිතේ තියෙනවා. ඉතින් ඒ හින්දා අපේ හිතේ ඇඳිච්ච චිත්‍රයක් තියෙනවා නිවන මෙන්න මෙහෙම එකක් කියලා. අන්න නිවනට අපි නමක් ආරෝපණය කරනවා. නිවනටත් නාම පදයක් තමයි දීලා තියෙන්නේ. නිවන කියව නාම පදයක් ඔන්න කරගෙන හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන අනේමත් මේ මරණන් තේරෙන නාම පදේ කරන එක කලින් දැන් බුදුහාමුදුරුවෝ දාහනක් වශයෙන් ඔය අභිවචකත සූත්‍රයේදී එහෙම කියන්නේ නිබ්බතෝති සංඛං ගච්ඡති නිවුනේය කියන සංඛ්‍යාවට වැටෙනවා. දැන් ගින්නක් පත් වේවි තිබුණා. ඒ දෙන උදාහරණේ තියෙන්නේ ගින්නක් පත් වේවි තිබුණා. ඒ ගින්න නිවිලා ගියා. එතකොට මේ ඒ නිවිලා ගියාට පස්සේ ඒ නිවීම ඇවිල්ලා නාම පදයක්ද? ඒ කොහෙද තියෙන දෙයක්ද? ඒ තියෙන තැනකටද මේ ගින්න නිවිලා ගියේ? කොහොමද ඉතින් හිතන්න ගත්තොත් සම්පූර්ණයෙන් පැටලෙන්න ගන්නවා වෙන්නේ. හරි පත්වේ වී තිබුණා දැන් නෙවුණා. ගින්න පත්වේ වී තිබුණා ඒක දැන් නෙවුණා. එච්චරයි ඉතින් ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. ඔබඳු ස්වභාවයක් තමයි අන්න බුදුහාඳුරු පෙන්නන. දැන් මෙතෙක් මේ කෙලෙස් හරහා ආශ්‍රව ධර්මයන් හරහා ඒ හේතුන් හරහා මෙන්න මේ සිද්ධාරාවක් දියත් උනා. ඊළඟට ඉබන් සිද්ධාරව අන්න ඒ දැවිල්ලෙන් අයින් වෙලා දැවීමෙන් අයින් වෙලා අන්න නිවීමටපත් උනා. එච්චරයි. ඉතින් යන්නේ වගේ ස්වභාවයක් එකකින් එනවා අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් එතකොට අපි මේවට ඕන්ට වඩා සම්පූර්ණයෙන්ම අර භාෂාවම පටලවා ගන්න ගියාම මේකේ තියෙන විභක්තියම හරහා යන්න ගියාම එහෙම නැත්නම් මේකේ තියෙන ව්‍යාකරණය හරහාම යන්න ගියාම ඒකෙන් ඔක්කොම ටික විස්තර කරන්න ගියාම ඉතින් සම්පූර්ණයෙන්ම පැටලෙනවා. ඉතින් අපි ඒක අතරින් තේරුම් ගන්න තියෙන මේ භාෂාවේ කියන එකේ යම් සීමාවක් තියෙනවා. භාෂාවට අනුරූපව අපි මේකත් අර්ථ දක්වන්න ගියොත් පටලව ගන්නවා. ඒක තමයි මේ කටුකුරු සංහස දැම්මතු කරන්නේ. ඒ නිසා අටුවාචාර්යින් වහන්සේ එක්තරා අන්දමකින් අර ඒ භාෂාවට ප්‍රමුඛත්වයක් දීලා ඉතින් මේ කතා කරලා තියෙන මේ 24 තියෙන නිවන අපේ නිවන නෙමෙයි, ඒක අනුන්ගේ නිවනක් කිය මේ වෙන පරිබ්‍රාජකයෝ කතා කරන නිවනක් කියලා ඒක සම්බන්ධයෙන් මඤ්ඤණා කරන්න එපා කියන මේ පොඩ්ඩක් නිකන් අර සුදුහුණු ගෑමක් කරලා තියෙනවා. කටුකරුණ සාමාන්‍යයෙන් බොහොම බිය නැතුව ප්‍රකාශ කරනවා මේ කියන්නේ අපේ නිවනම තමයි. අපේ නිවන ගැනවත් පඤ්ඤා කරන්න එපා කියලා අන්න අභීතව කියනවා. ඉතින් ඒ නිසා ඒක තව පැහැදිලි කරන්න ඔය මේ මම මතකයි ගිය පාරදී මේ කටුකරුණ සාමාන්‍යයෙන් ඉදිරිපත් කළා.
ඒ කියන්නේ සේක පුජ්‍යලයාට නිවි මහා සම්බන්ධයෙන් හැයින අවබෝධයක් තියෙනවා. මොකද එයා නිවන ප්‍රත්‍යක්ෂ කරපු මට්ටමක ඉන්නේ. ඉතින් එබඳු නිවන ප්‍රත්‍යක්ෂ කරලා හැබැයි තාමත් සම්පූර්ණයෙන් නිවිලා නැහැ. සම්පූර්ණයෙන් රාග ද්වේෂ මෝහ දුරු කරගෙන නැහැ. හැබැයි යම් තාක් දුරකට එයා නිවිලා තියෙනවා. හැබැයි තාමත් කෙලස් තියෙන නිසා එයා තව තවත් නිවීම සඳහා උත්සාහන්ත වෙනවා. තව තව මේ භාෂාවේ තියෙන පැටලෙලි වලින් ඈත් වෙලා ඉන්නවා. ඒ පැටලෙල්ලෙන් නිදහස් වෙන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අන්න එයා තමන්ටම කියා ගන්නවාලු නිවන අභිනන්දනය කරන්න එපා කියලා. ඉතින් එතකොට දැන් එයා දැන් කටුකුරු සාන එතන මතක් කරන න්‍යාය තමයි. ඒතර මේ සීක පුජ්‍යලේකට නිවන පැටලෙන්න බැහැනේ. එයාට මේ අනුන්ගේ නිවනක් ගැන අභිනන්දනයක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි පරිබ්‍රාජකින්ගේ නිවනක් නෙමෙයි නේද? එයාට තියෙන්නේ. එයාට තියෙන්නේ මේ අපේම නිවන ගැන තමයි. අපේම නිවන ගැනත් අභිනන්දනයක් ඇති කරගන්න, ඒ කියන්නේ හිතේ ඌමනට වඩා අමුතු සතුටක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඒක ගැන මොනවා මොනවා හරි හිත හිතා ඉන්න, මඤ්ඤණා කරන්න, ඒ සම්බන්ධයෙන් කතන්දර ගොතන්න, සංකල්ප ඇති කරගන්න එපා කියලා එයාට එයා නැවත නැවත අවවාද කරගන්නවා. ඉතින් එහෙනම් මේ අපේම නිවන තමයි. යාම සාක්ෂාත් කරපු එක ගැන වුණත් කතන්දර ගොතන්න යන්නේ නැහැ. ප්‍රපංච වලට යන්නේ නැහැ. ඒක අල්ලගන්න යන්නේ නැහැ. ඒක තණ්හාවෙන් අල්ලගන්න යන්නේ නැහැ. මම දැන් නිවන් දැක්කා කියලා මාන්නයක් ඇති කරගන්න යන්නේ නැහැ. මොකද එතනදී අහුවීමක් වෙන්නේ. කොයි හරි වෙලාවදී අපි හිතනවා නම් ඔන්න මම සෝවාන් වෙලා. ඉතින් අපි හිතන මම ඒක හදාගත්තා. සෝවාන් කියලා ඔන්න දෙයක් හදාගත්තා. ඉතින් ඒක දෙයට මම ඔන්න සම්බන්ධයක් ඔන්න හදාගත්තා. මට දැන් සෝවාන්කම අයිති. ඉතින් එතනම තියෙන තනිකර මඤ්ඤණාවක් තියෙනවා. ඊළඟ තව කෙනෙක් හිතනවා ඔන්න මම සෝවාන් වෙලා නැහැ නේ කියලා ඔන්න දුක් වෙනවා. තොටෙන් දැන් මෙතන මමත් ඉන්නවා, ඔන්න සෝවානුත් ඉන්නවා. සෝවානුයි මායි අතර ලොකු තාම ගැප් එකක් තියෙනවා. ලොකු පරක් මේ දුරස්ත භාවයක් තියෙනවා. ඉතින් මට තාම එතෙන්ට හින්න හම්බෙලා නැහැ. කියලා ඉතින් අපි ඔන්න දුක් මේ දුකටපත් වෙනවා. මේ ඔක්කොම එක අතකින් බලන සක්කාය දිට්ඨිය මුල් කරගෙන එන හිතට එන මේ ස්වභාවය. මොකද එතන පුජ්ජල ආරෝපණයක් තියෙනවා, මමත්වය තියෙනවා, සක්කාය දිට්ඨිය තියෙනවා. ඒකෙන් තමයි එතකොට මේ භාෂාව මුල් කරගෙන ඔන්න මම සෝවාන්නේ, මම සෝවාන් නැහැ, මම රහත්ද, මම රහත් නැහැ. ඒක අපි මේ ඔක්කොම ටික හදාගන්න. ඉතින් අපිට පුළුවන් නම් ඕක විනිවිද ලහින්. මම සෝවාන් ඤය කියලා හිතනකොට ආ මේ සිතුවිල්ලක්. මේ ඇවිල්ලා වන්න මේ දෘෂ්ටිය මුල් කරගෙන ආපු සිතුවිල්ලක් කියලා විනිවිද ලහින්න පුළුවන් නම් අන්න එතනින් බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නැත්නම් අපි හිතමු අනේ මම සෝවාන් වෙලා නැහැ නේ කියලා හිතනකොට අපිට පුළුවන් නම් මේකත් මේ සිතුවිල්ලක්. මේකේ මාන්නයක් මුල් කරගෙන නැත්නම් මමත්වයක් මුල් කරගෙන ආපු සිතුවිල්ලක්. කියලා අපිට අන්න ඒක විනිවිද දකින්න පුළුවන් නම් අන්න ලොකු ගැඹුරකට යන්නේ. තනිකර මේ ආපු භාෂාව හරහා ආපු ඒ සංකල්පයට අහු නොවි අපි මේකේ සෑහෙන විනිවිද දැකීමක් ගැඹුරකට යාමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඒකම තමයි උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න සතිපට්ඨාන සූත්‍රයේදී අපි කෙනෙක් ගැන ඔන්න රාගයක් ඇති වෙලා. ඉතින් දැන් ඒ අපි සාමාන්‍යයෙන් පුතග්ජන භූමී කරන්නේ මොකද්ද? කෙනෙක් ගැන රාගයක් ඇති වෙනවා නම් ඔන්න හිතනවා මම අම්මෝ හරිම ලස්සනයි, මම කොහොමද යාව අල්ලගන්නේ, මම කොහොමද යාව යාළු කරගන්නේ, මොකක් හරි දැන් ඔන්න ඒ රාගීත දැන් අහුවෙලා. නමුත් ඊට සම්පූර්ණ වෙනස් ප්‍රතිපදාවක් සතිපට්ඨාන සූත්‍රයේදී ධර්මපසනාවේදී කියන්නේ සරාගං චිත්තං විපජානාති. දැන් මේ කෙනෙක් කුජ්ජලේ මොකෙක්වත් නැහැ. මෙන්න රාග හිතක් පහල. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි, ඔන්න ඔය මට්ටම තමයි අපි එනම් මෙතෙන්ටත් යන්න තියෙන්නේ. ඒ නිසා මේ භාෂාවට අහු නොවෙන්න සෑහෙන්න හැනම් අපි උත්සාහයක් දරන්න වෙනවා. ඒ කියන්නේ මොකද අපි මේකෙමයි ගිරලා ඉන්නේ. අපි ඕනෝන්හා කතා කරන්නේ මේ භාෂාව හරහා. ඒකෙම අහුවෙලා ඉන්නේ, ඒකෙම ගිල්ලා ඉන්නේ, හරියන්නේ වතුර ඉන්න මාළුවෙක් වගේ. ඉතින් මේක නෑත නෑත අහුවෙන්න පුළුවන්. ඉතින් මේ අහුවෙන අහුවිල්ලෙන් මිදෙන්න තමයි එහෙනම් අපි උත්සාහත් වෙන්න වෙන්නේ. ඒකම තමයි දැන් සේක පුජ්‍යලය කරන්නේ බලවහම. ඒ කියන්නේ සේක පුජ්‍යලයටවත් බැහැ තාම 100%ක් මේක නිදහස් වෙන. අන්න ඒ රහතන් වහන්සේ විතරයි අන්න මේකෙන් මිදලා කටයුතු කරන්නේ. උන්වහන්සේත් හැබැයි ඒකින් ඒ කියන්නේ භාෂාව පරිහරණය කරනවා. හැබැයි දැනගෙන ඒකට බැහැ ගන්න නැතුව, ඒක පරාවර්ෂණය කරන්න නැතුව, ඒක නිකන් අර මේ බබාවේ භාෂාවක් කියලා තේරුම් ගන්න. ඉතින් මේ ගැන ඉතින් කඩකුරු සාහනේ මතු කරන මේ මතු කිරීම ඇත්තටම පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඉතින් අර තව කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන මතු කිරීම මේ කඩකුරු සාහනාවේ තව තව බුදුහාමුදුරුවෝ පෙන්වපු තැන් ආශ්‍රයෙන් කව මේ විදිහට ඉදිරිපත් කරනකොට ඒකට පුදුමාකාර ධර්ම රසයක් මතු වෙනවා. ඒ වගේම අය කටුකුඳ සානාසේ ගාව තිබිච්ච ඒ හැකියාව, මේ කුසලතාවයත් හැයෙනු මත වෙනවා. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඉතාමත් වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කළා. ඒනුත් පෙනුණා බුදුපියාණන් වහන්සේගේ භාෂාව පිළිබඳව මේ කාලයේ පවා කෙනෙකුට පුදුම විය හැකි අන්දමේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කළ තියෙන බව. මේ මූලපරියාය සූත්‍රයේ තියෙන්නේත් ඒ විදිහම කාරණයක්.
එතකොට භාෂාවක නාමපද ක්‍රියාපද ආදිය ගැන කල්පනා කරලා බලනකොට ලෝකයා සිතන ආකාරයයි මේ. අර බබාගේ සිතුවිලි වගේ නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර දේවෝ වස්සති කියලා කියනවා. නාමපදයක තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්තම් අමතක කරනවා. ඉතින් අර කීදේ නැවත කීමක් වගේ ගඟ ගලනවා, වැස්ස වහිනවා. එහෙම නැත්තම් දේවෝ වස්සති. ඒකට ගූඩත්වයක් ආරෝපණය කරනවා. ප්‍රාණත්වයක් ආරෝපණය කරනවා. ආදිකල්පික මිනිස්යෙන් හැම දෙයකටම පණ තියෙනවා කියලා හිතුවා. යම්කිසි ක්‍රියාවලියක් කරනවා නම් මෙතන පණ තියෙනවා. ඔන්න ඔය විදිහට ඒ ප්‍රකල්පන මාධ්‍යමයි මෙතන තියෙන්නේ. නාමපදයයි ක්‍රියාපදයයි අතරේ. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා. ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා. අතරතුර නිපාත පද දාගන්නවා. ඔය විදිහට ව්‍යාකරණයක් හදාගන්නවා. ව්‍යාකරණයේ හැටියටම ලෝකේ තියෙනවා කියලා හිතුවොත් අන්න වැරදීම එතනයි. එතකොට මේ නිබ්බාන කියන ප්‍රඥප්තිය පිළිබඳවත් මහා තර්ක රාශිය කටුවාචාරින් වහන්සේලා දක්වන්නේ. ඔන්න ඔය කාරණය ගැන සෑහෙන අවබෝධයක් නැතිකම නිසායි. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රය කොන් වෙලා තියෙන්නේ. මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මුලටම තිබුණට මොකද කොන් වෙලයි තියෙන්නේ. එතකොට ඔය විදිහට කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම මේ සංකල්ප ගැන මේ භාෂාවේ ඇති නාමපද ක්‍රියාපද ආදී එක්තරා නිත්‍ය සංඥාවක් තියෙනවා. නාමපදයක් හදාගත්තම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගඟ ගලයි කිව්වම ගඟේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා. ඉබේටම මේ නිත්‍ය සංඥාව ගැන අපි කලනුත් අවස්ථාවක ගැලීම් ස්වභාවය අමතක වෙනවා. ඉබේටම මේ නිත්‍ය සංඥාව ගැන අපි කලනුත් අවස්ථාවක සඳහන් කළා. ඇත්ත වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේ නිමිති ගැනීමයි. නිමිත්තක් ගන්න පුළුවන් වෙන්නේ එතන නිත්‍ය බවක් ඇතේ කියලා හිතා ගැනීමෙන්මයි. එතකොට ඒ සංඥාව ගන්නේ හඳුනා ගැනීමට පමණක් නොවේ, හඳුන්වා දීමට. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් අතර ඉතාම සමීප සම්බන්ධතාවක් තිබෙන බව බුදුපියාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එක්තරා වටිනා පාඨයකිනුත් සඳහන් කරලා තියෙනවා. වෝහාර වේ පග්ගා පක්කාහං භික්කවේ සංඥං වදාමි. යතා යතානං සංජානාති තතා තතා වෝහරති ඒවං සංඥී අහෝ සින්ති. මහණෙනි, මම විවහාරය සංඥාවේ විපාකයේයි කියමි. මක්නිසාද? යතා යතානං සංජානාති, යම් මම් ආකාරයකින් හඳුනා ගනීද ඒ ආකාරයෙන් විවහාර කරනවා. මෙබඳු සංඥාවක් ඇතිය සිටියෙමයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා තියෙන වචනය අර කර්ම විපාකය කියන ඒ වචනේ අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථය පැසීම, මේරුව අවස්ථාව. එතකොට තමා හඳුනා ගැනීම සඳහා ගන්නා ඒ සංඥාවේ තමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ විපාකය මේරුව අවස්ථාව තමයි විවහාරය. අන්න එතනින් පේනවා එතකොට සංඥාව සහ සංඛාව අතර ඇති සම්බන්ධතාවය. ඒක නිසාම තමයි අපි කලිනුත් අවස්ථාවක සඳහන් කළ කලහ විවාද සූත්‍රයේ සංඥා නිදානාහි පපංච සංඛා කියලා කිව්වේ. ප්‍රපංචයේ නැති කර ගන්නා හැඳින්වීම් සංඥාවන් සංඛාවන් ඒ ප්‍රඥප්ති හැම එකක්ම සංඥාව නිදාන කොට තියෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවනි. මක්නිසාද? සංඥාවේ පැසුණු මේරුණු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ඔය විදිහට කල්පනා කරලා බලනකොට අපිට පේනවා භාෂාව පිළිබඳ දර්ශනයේ ඉතාමත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරියාය සූත්‍රාදීන් මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ සංඛා, සමඤ්ඤා, පඤ්ඤත්ති ආදී වශයෙන් ඇතුණු ලෝක ව්‍යවහාරවලට සාමාන්‍යයෙන් සත්වය යටත් වෙන්නේ මේ තුළ නিত্য සංඥාව තැන්පත් වෙලා තිබෙන නිසා. මේකෙන් මිදීම ඉතාමත් අමාරුයි. අර කිරි, දී කිරි, වෙඬුරු කියලා ඒ වචන ටික හදාගත්තට පස්සේ ඒවා අතර ඇති සම්බන්ධතාව මහා ගැටලුවක්. මහා දාර්ශනිකයින්ට පවා තේරුම් ගන්නට බැරි විදිහේ ගැටලුවක් බවට පත් වෙනවා. මෙතන තායි මතක් කරන්නේ තවත් සෑහෙන ගැඹුරු කාරණා කීපයක්. දැන් අපේ හිතේ හතන්දර ගෙදෙන ආකාරය සම්බන්ධයෙන් බුදුහාඳුරෝ දැකලා ඒ කියන්නේ මුලටම ගිහිල්ලා යෝනිසෝමනසිකාරයෙන් මුලටම ගිහිල්ලා මතක් කරනවා සංඥා නිදානාහි පපංච සංඛා කියලා. කියන්නේ මේ හිතේ හටගන්නා ප්‍රපංචයන්ට, හිතේ හටගන්නා කතන්දරවලට, කතන්දර ගෙතීම් වලට මුල තියෙන්නේ පුංචි සංඥා. එහෙනම් අපිට පුළුවන් නම් හිතේ අපේ කතන්දරයක් ගෙතනකොට අපි ඒ කතන්දරයට වහල් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් පොඩ්ඩක් ඒ කතන්දරේ ඇති උනේ කොහොමද කියලා බලන්න. කතන්දරේ ආයි මුලට එන්න. කතන්දරේ වන්න මේ විදිහට දැන් මේ මට්ටමේ දැන් තියෙනවා. ඉතිහාසයෙන් මේ මට්ටමට එන්න කලින් පොඩ්ඩක් කලින් මොනවාද මත හිතුනේ? ඊට පොඩ්ඩක් කලින් මොනවාද හිතුනේ? ඊට පොඩ්ඩක් කලින් මොනවද මට හිතුනේ කියලා අපිට පොඩ්ඩ උද්ද එහෙම මුලට යන්න පුළුවන් නම් අන්න කෙනෙකුට මේ සංඥාව අල්ල ගන්න පුළුවන්.
ඒකත් ලේසි නැහැ. මොකද ඒ කියන්නේ අපි හිතේ කතන්දරයක් කරනකොට ඒක හරිම විචිත්‍රයි. ඉතින් අපිත් ඒකට තව උදව් කර කර ඒක ඒකම මත් වෙලා ඉන්නවා මිසක් ඒකටම වහලෙක් වෙනවා මිසක් ඒ නිසා ලේසි නැහැ. ඉතින් ඒ මුල අල්ලගන්න. ඉතින් ඒ මුල ඉඳන් මේක වැඩෙන ආකාරයෙන් බොහොම ලස්සනට මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා. දැන් චක්කුඤ්ඤ පටිච්ච රූපේච චක්කු විඤ්ඤාණං කියලා ඔන්න පටන් ගමු. තාම සූක්ෂම තැනින්ම පටන් ගන්න. ඇහැට රූපයක් මුලිච්චි වුණාම නැත්නම් ඇහැ රූපයක් නිසා ඔන්න චක්කු විඤ්ඤාණ හටගන්න. ඒ කියන්නේ මේ දැනීමක් හටගන්නවා. රූපය හා සම්බන්ධ දැනීමක් හටගන්නවා. තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. ඊට පස්සේ මේ තුනම එකට යන ගතියක් තියෙනවා. දැන් ඇහැයි රූපයයි නිසයි මේ චක්කු විඤ්ඤාණය හටගත්තේ. අපිට ඒ නිසා කියන කෑල්ලේ අමතක වෙනවා. මේ තුනම ඔන්න එකට සිද්ධ වෙනවා. බොහොම වේගෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔක්කොම ටික එකට සිද්ධ වෙනවා. ඔන්න ස්පර්ශයක් කියලා කියනවා. එතකොට තින්නම් සංගති පස්සෝ. යම් ඊළඟට පස්සපච්චා වේදනා. දැන් එතකොට මේ ස්පර්ශය හරහා ඔන්න යම් වේදනාවක් පහළ වෙනවා. මේක අතුල සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. යම් වේදේ තන් සංජානනාදි කියලා කියනවා. දැන් මේ යම් වේදනාවක් තියෙනවා නම් ඒක ඔන්න හඳුන ගන්නවා. ඒක හඳුනගෙන ඒ සංඥාණයෙන් පස්සේ තන් විතක්කේද කියලා දැන් යම් සංඥානාදි තන් විතක්කේද කියලා කියනවා. දැන් ඒක ගැන ඔන්න හිතේ සිතුවිල්ල පහළ වෙනවා. ආ මේක නම් හරිම හොඳයි. මේක නම් හරිම සැපයි. අම්මෝ මාළ දුකක් තියෙනවා කියලා අර ඔන්න පොඩි විතර්කයක් දැන් පහළ වුණා. දැන් මේ වේදනාවක් ආ වේදනාව හඳුනගත්තා. සැප හෝ දුක දුක් හෝ කියලා. ඒක ගැන ඔන්න පොඩි හිතේ විතර්කයක්. පොඩි සිතුවිල්ල පහළ වුණා. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. යම් විතක්කේදී තම්ප පංචේති කියලා කියනවා. දැන් මේ විතරක ධාරාව එතනින් නතර කරගත්තේ නැති වුණහම ඒක දිගට 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 වැඩෙනවා. ඉතින් ඒ ගැන අපි කතන්දරයක් ගොතනවා. දන්නේ නැති ඉතින් මේ කොහමද ආවේ? මේක අරයද කිව්වේ? මේක අරණයාද කිව්වේ? අරයද කරේ? මේකට බෙහෙත් ගන්නෙ කොහෙන්ද? රින්වල බෙහෙත් කරනවාද? ඉංග්‍රීසි බෙහෙත් කරනවාද? තාර ප්‍රකාර ස්තුති. ඉතින් මේ විදිහට අපි සෑහෙන විදිහට මේ හටගත්ත මේ දැනීම ඇහෙන් දැන් මෙතන විස්තර කරේ ඇහෙන් රූපයක් දැකීම සම්බන්ධයෙන්. ඉතින් ඒකම කණෙන් ශබ්දයක් ඇහිලත් අපි කතන්දර ගොතනවා. ඊළඟ නාසයෙන් ගඳ සුවඳ වුණාම කතන්දරයක් කියනවා. ඊළඟට අපි දිවෙන් රසක් බලනකොට කතන්දරයක් කියනවා. කයින් ස්පර්ශයක් ලැබුණාම කතන්දරයක් කියනවා. ඊළඟ අපි තමු නිදහස් තිබිච්ච හිතකට ඔන්න සිතේලක් පහළ වුණා. පුංචි සංඥාවක් ආවා. ඒකටත් කතන්දරයක් කියනවා. ඉතින් අපි ඔක්කොම කතන්දරයේ ගිහිලාම ඉන්නේ. කතන්දර ගොතනවා, කතන්දර කියනවා. ඉතින් ඔක්කොම නවකතාකාරය තමයි. දැන් මේ නවකතාව තමයි පොඩ්ඩ පොඩ්ඩ කෙටි කතාව කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මුලදී නවකතා කීපය හිටියා. මොන දැන් දහමක් අනුගමනය කරන්න පටන් ගත්තාට පස්සේ විපස්සනාව පඩන්න පටන් ගත්තාට පස්සේ පුළුවන් නම් මේ නවකතාව වලින් අයින් වෙලා අඩු තරමින් කෙටි කතාවට එන්න වෙනවා. නැත්නම් ඉතින් මේක වැඩෙන්නේ නැහැ. ඉතින් කෙටි කතාවට ආවත් ඉතින් ඒත් ප්‍රමාණවත් නැහැ. කෙටි කතාවත් ඉතින් ටිකක් දිගයි ඉතින් බලහම. ඉතින් තවන්නම තේරෙනවා දැන්. මනස වැඩිගෙන යනකොට හිත ටික ටික විතේ මොනක් වෙලෙන්න පටන් ගත්තා පස්සේ මේ කෙටි කතාවක් මහ වදයක් කියන අන්න තේරෙන්න ගන්නවා. මේ කතා කරන මනසක් නේ. හැම තිස්සෙම කියවන මනසක් තියෙන. ඇතුලේ කතාව තොර තෝංචයක් නැතුව. හැම තිස්සෙම දොඩවල දෙනවා. කොහොමද මේ දොඩවල බවෙන් හිත මුදව ගන්නෙ? කොහොමද මේ කියවන ගතියෙන් හිත අයින් කරගන්නෙ? මහ වදයක් නේ මේක එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඇතුලේ මහා ගාල ගොට්ටි දෙන්න තරඟේ දෙන්න අතර යුද්ධේ. කොහොමද මේ යුද්ධය අතර කරන්නේ? දෙන්න පොඩ්ඩක් සමාදානෙන් ඉන්නේ කොයි වෙලාවද? ශබ්ද වෙන වේලාවට අන්න පුළුවන් තරම් අපිට ඔන්න සක්මන් ගහලා වේදෙනවා. සක්මනේ පුළුවන් තරම් මේ කතාවට හිත දාන්න නැතුව ඒ ආරමුණු වලට හිත දාන්න නැතුව මේ පාදේ ස්පර්ශයට දාන්න උත්සාහ කරනවා. ඒකට මූලිකත්වයක් දෙනවා. ඒකට පුළුවන් තරම් අවධානය යොමු කරනවා. ඒකට අවධානය යොමු කරන්න යොමු කරන්න අර හිතට අපි යම්කෙසේ අවධානයක් දුන්නා නම් හිතේ එන ප්‍රපංචයට අපි අනුග්‍රහයක් කළා නම් ඒකට පොඩි සපෝට් එකක් දුන්නා නම් ඒක අන්න අපිට අමතක වෙනවා. නැත්නම් ඒකට දෙන ඒ අනුග්‍රහය අඩු වෙන්න ගන්නවා. ඒක දුර්වල වෙන්න ගන්නවා. ඒ වෙනුවට අපේ අවධානය ඔන්න මේ පාදයේ ස්පර්ශයට වැඩි වැඩියෙන් යොමු වෙනවා. ආයි ඊළඟ පාදයේ ස්පර්ශයට ආයි ආයි යොමු වෙනවා. ඒත් අමතකව අපිට දැන් මේ හිත කොහෙටද හරවන්න ඕනේ? හිත කොහෙටද යොමු කරන්න ඕනේ? නැත්නම් හිත මේ නාවිගත කරන්න ඕනේ කොතෙන්ද කියලා අන්න එකතකින් අපිට ලොකු අභ්‍යාසයක් ලැබෙනවා. ඔන්න වම් පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. ආයි වම් පාදයේ වදිනකොට එතෙන්ට නාභිගත කරනවා. ඉතින් මෙතන තියෙන මේ කරන අභ්‍යාසය හරහා පොඩ පොඩ හිත අපේ පාදයේ යටට දෙනවා. මෙතෙක් වෙලා හිත කැමති කැමති දේවල් අරමුණු කර කර අපිවත් තරම් දිව්වා. දැන් මොන සම්මුණේ දෙනකොට ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? දැන් මේ බුධාඳුරෝ කියව පාරේ යන්න පටන් ගත්තන පස්සේ මේ ඉස්සරහින් තියාගත්ත අරමුණට ඕන ඕන විදිහට දැන් අපි නංවනවා හිත. එතෙන් තමයි අපිට ඕන දැනෙන දා ඉතින් හිත යොමු කරන්නේ. අන්න කාලයක් මේක කරන්න
දැන් අන්න හිත තියෙන්නේ අපේ පාලනය යටතේ. දැන් ඔන්න හිත කී කර වෙලා අපි කියන දේ අහනවා. මං කිව්වොත් ඔන්න පාදයට ඵලයන් කියනවා නම් දැන් හිත එතන ඉන්නේ. ඊළඟ දකුණු පාදයට යන්න කියලා ගාමන්න එතන ඉන්නේ. ආයෙත් ඔන්න වම් පාදයට යන්න කියලා ගාමන්න එතන ඉන්නේ. එතකොට අන්න මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් මං කියන දේ අහලා හිත මං කියන තැන ඉන්නවා. මං තෝරගත් අරමුණු කීපයක් තියෙනවා. ඒ අරමුණු කීපේ හිත ඉන්නවා. ඔන්න දැන් පොඩ්ඩක් පොඩ්ඩක් හිත මං කියන දේ අහන ගතියක් කී කර වෙච්ච ගතියක් මගේ පාලනය යටතට පැමිණ ගතියක් තියෙනවා. ඉතින් ඕක තමයි ටික ටික සරහට අරන් යන්න වෙන්නේ. හිතන්න අපි යම් වෙලාවක 100%ක් මෙතන සාර්ථක වුණා නම් අන්න හිත කතා කරන්නේ නැහැ. බොහෝම නිහඬ මනසකින් සංසුන් වෙච්ච මනසකින් ඔන්න අරමුණ තුල 100%ක් ඉන්නවා. එතකොට වෙන වෙන දේවල් එච්චර දැනෙන්නේ නැහැකුත් නෑ. බොහෝම සංසුන්, බොහෝ නිශ්ශබ්දයි. ඇතුලේ කතාව සමනය වෙලා ආතතිය දුරු වෙලා මේ ඉතාම උපේක්ෂා සහගත අරමුණක හිත එකඟ වෙලා සමාධිමත් වෙනවා. ඔබ තව හොඳට මේක සෝයෙකුත් එක දැනෙන්න පුළුවන් ඉඳගෙන ගන්න භාවනාව. ඉඳගෙන ගන්න භාවනාවේ අපි හිතමු අපි ආනාපාන සතියක් වඩනවා. ඒ ආස්වාසයේ ඔන්න හිත දියුණු උත්සාහ කරනවා. ඉතින් ආයෙ දුවන, ආයෙ ගෙනලා තියෙනවා. ආයෙ දුවන, ආයෙ ගෙනලා තියෙනවා. මේ විදිහට යුද්ධ කළා. කවදා හරි අපි හිතමු ඔන්න හිත විසින්ම දැන් ආනාපානෙ ඉන්නවා. දැන් ආයෙ ගෙහෙට මෙහෙට අපි දඟලන දෙයක් නැහැ. අපි අද දාන දෙයක් නැහැ. දැන් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේම හිත ඉන්නවා. එහෙම ඉන්නවා නම් අන්න දැන් ආයෙ වැඩි වැඩි දෙයක් අපිට නැහැ කරන්න. වැඩි වීරයක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් හිතට පොඩ්ඩක් මේ ඉන්න දෙන්නයි තියෙන්නේ. දැන් අපි මෙතෙක් වෙලා හිතට ආපු සිතුවිලිත් එක්ක බැට ගෑවා. ඒවෙන් යන්තම් අයින් කළා තමයි මේ අරමුණේ තිබ්බේ. දැන් හැබැයි මේ අරමුණු බොද වෙලා ගිහිල්ලා, ඒ අරමුණු අයින් වෙලා ගිහිල්ලා. අපි දැන් තේරුම් අරගෙන මේ අපේ හිතට එන සිතුවිලි වලට මම වග කියන්න අවශ්‍ය නැහැ. මේ එන සිතුවිලි ඔස්සේ මම දුවන්න අවශ්‍ය නැහැ. මම නිකන් ඒකට බැල මෙහෙවර කරන්න අවශ්‍ය නැහැ. මම අහල් වෙන්න අවශ්‍ය නැහැ. ඒක යන්නද දැන්? ඒකට යන්න දුන්නේ නැහැ කියලා මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අන්න යෝගාවචරයාගේ එක්තරා අන්දමක මොහු පුරා යමක් සිද්ධ වෙනවා. යම් පරිණත වීමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණා නම් ඔන්න එයාට දැන් එයා කැමති අරමුණේ ඉන්න පුළුවන්. හිත තියන්න පුළුවන් ඔන්න ආස්වාසේ. හිත තියන්න පුළුවන් ඔන්න ප්‍රසාසේ. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ ඔන්න මනස සෑහෙන නිශ්ශබ්දයි. ඉතින් ඒ නිසා විතර්ක සහිත මනසකට හොඳම භාවනාවක් තමයි ආනාපාන සතිය කියන්නේ. විතර්ක චරිතයට හොඳටම ගැළපෙන භාවනාවක් තමයි ආනාපාන සතිය කියන්නේ. ඒ නිසා ඒ ආනාපාන සතියේ වන්න හිත එකඟ වුණාම අතන තියෙන ඉතාම සූක්ෂම අරමුණක්. ඉතින් මේ අතිශය නිහඬ මනසක්, හොඳට ඒකාග්‍ර වෙච්ච මනසක් මෙන්න දැන් ආස්වාසයත් තුළ 100%ක් ඉන්නවා. මෙන්න ප්‍රස්වාසයත් තුළ 100%ක් ඉන්නවා. හරි. ප්‍රස්වාසය තුළ 100%ක් ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට ඉතින් මේ තුලින් පොඩක් ඇති වෙනවා. මේ තුලින් පුදුමාකාර ප්‍රමෝදයක් ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙතන තමයි අන්න ප්‍රීතිය මේ ප්‍රමෝදයේ ළඟ ප්‍රීතියක් බවට පත් වෙනවා. ප්‍රීතිය තව එහාට ගිහින් අන්න කය පිනා යන ගතියක්, කය සැහැල් වෙන ගතියක්, කාය පස්සද්ධියක් ඕවා ඒ ගන්න හොඳට හිත ඒකාග්‍ර වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් බැලුවාම ඉතින් අර හිත එකඟ කළා මේ ප්‍රපංච වලින් මුදවගෙන කතන්දර ගොතනකින් මුදවලා අපිට ඕනා තැන තියන්න පටන් ගත්තට පස්සේ ඉතින් අපේ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඒ නිසා මම හිතනවා මේ මම කතා කරලා ඇති කියලා. දැන් මේ සංඥාව ගැන එතකොට මේ කඩු දුස්සාවේ මතක් කරන්නේ. එතකොට මේ සංඥා අපේ අර මොකක් හරි දෙයක් දැක්කහම අපි දෙයක් කියන වචනේ පාවා එතනට ගැලපෙන්නේ නැහැ. යම් දැකීමක් සිද්ධ වුණාම, ඇසීමක් සිද්ධ වුණාම මේ හැම දෙයකම අපි නිමිති ගන්නවා. මේ හැම දෙයක්ම මෙන්න මෙහෙමයි කියලා ඒක නිත්‍ය සංඥාවක් දෙනවා. දැන් හිතන්න අපි ඔන්න කපුටෙක් ඇහනවා ඇහුණා. දැන් එතකොට මේ කපුටගේ හද්ද ගැන මම ඉස්සර අහලා තිබුණා නම් අන්න ඒකත් එක්ක මම ටග් ගාලා ගල්ප ගත්තා. මොකද මගේ හිතේ නිකන් ගබඩා වෙලා තියෙන මේ සංඥාව, මේ නිමිත්ත. ඒක තියෙනවා. මෙන්න මේක තමයි කපුටගේ හඳ ස්ථිරව මේ කපුටා තමයි කියන ඔන්න අපේ හිතේ ඇඳිච්ච සංඥාවක් තියෙනවා. ඒකත් එක්ක මේ ඇඳිච්ච සංඥාව ගලප ගත්තා. ආ මේ අහවලා තමයි මේ කපුටා තමයි කියන ඔන්න කියනවා. ඉතින් ඊළඟට කපුට ගැන කතන්දරයකුත් උත්තරන්න පුළුවන්. කපුට කාපු කේජු කෑල්ල ගැන ඉතින් කතාවකුත් තියෙනවා. ඉතින් මේ ඔය විදිහට යනවක් තමයි තියෙන්නේ. ඉතින් කපුටා සහ කේජු කෑල්ල නේ. කපුටා සහ කේජු කෑල්ල ගැන කතාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ අපි අර ගත්ත සංඥා හරහා තමයි ඉතින් කතන්දර ගොතන්නේ. ඉතින් ඒක තමයි උදාහරණ මත කරන්නේ මේ ඒ සංඥාවේ යම් පරිණත වීමක්, සංඥාවේ යම් මොහුකුරායාවක්, සංඥාවේ මෝරප අවස්ථාව තමයි කියලා භාෂාව කියන්නේ. ඒක බොහොම ඒ කියන්නේ මේ දාර්ශනික අදහසක්. අපි මේ නිමිති ගැනීමක් කරනවා මොනවා හෝ දේවල් සම්බන්ධයෙන් එහෙන් නිමිති ගත්තයි කියලා හිතමු අපි තරල පැහැදිලි කරගන්න. ඒ නිමිත්ත ගත්තට පස්සේ එතන ඒ සංඥාව නිත්‍ය සංඥාවෙන් ගත්තට පස්සේ ඒක තව තව අපේ හිතේ ඇතුලේ වර්ධනය වුණාට පස්සේ ඔන්න අපිට උවමනා වෙන ඒක තව දිනවල ප්‍රකාශ කරනවා. අන්න අරක දැක්කේ.
මම කොහොමද මේක විස්තර කරන්නේ? ඒක විස්තර කරන්න නම් මම මේ අන්න එක මම නිත්‍ය නිත්‍ය කරගන්න ඕනේ. මෙන්න මේක හැදේ මෙහෙමයි. මෙන්න මේක තමයි මේකේ පාඩ. ඒක අපි ඒකට නිත්‍ය නිත්‍ය බව ආරෝපණය කළා තමයි මම අනිත් කෙනෙකුට සංවේදනය කරන්නේ. අන්න එතකොට තමයි භාෂාවක් අවශ්‍ය වෙන්නේ. එතකොට අන්න බුදුහාමුදුරුවෝ කියනවා වෝහාර වේපක්කාහං භික්ඛවේ සංඤං වදාම. යථා යථානං සංජානාති තථා තථා වෝහරති. එවං සංඤී අහොසින්දි. ඉතින් මේ කඩුකරණ සාධාරණයෙන් මතු කරන මේ අදහස් ටික ඇත්තටම මහා දාර්ශනිකයි කියන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මහාම සාරයක් තමයි කඩුකරණ මතු කරන්නේ. ඒක නිසා අපි පින් දෙන්න ඕනේ උන්වහන්සේට. අපි මේවා හොයන්නේ නැතුව උන්වහන්සේගේ මේ මතු කරපු ටික තමයි අපි කතා කරන්නේ. අපි මේවා හොයලා කතා කරනවා නෙමෙයිනේ. උන්වහන්සේ ඉතින් සෑහෙන පරිශ්‍රමයක් දරලා උන්වහන්සේ සතුවේ කුසලතාවය පාවිච්චි කළා මේ සාරය මතු කරලා තියෙනවා. ඉතින් අපිට ඉතින් ආයේ මේ සාරය මතු කරලා තියෙනකොට ආයේ නිස්සාර දේවල් පස්සේ යන්න දෙයක් නැහැ මේ සාරය තියෙන නිසා. එහෙනම් සාරය ඔස්සේම අපිට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් අපිත් සාරය අගය කරමින් යන්න අපි උත්සාහ කරනවා. ඉතින් අද අපි මේ කරපු සාකච්ඡාවට යම් කිසි දෙයක් එකතු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේකට ආපු මේ හා සම්බන්ධයෙන් කියපු දේවල් හා සම්බන්ධයෙන් පැමිණි ගැටලු තියෙනවා නම් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද මේක ධර්ම සාකච්ඡාවක් විදිහට කරන්න නිසා. කොනිසක් මම විතරයි හතරේ මායි 13 ගානන්දේ පොත කියලා විතරයි. හමසේ ඔව් කියන්න. සනජේ ඒ කතා මේ නිත්‍ය සංඥාවට පත් වෙනවා කියන එක තමයි මේ වාචික විශ්ලේෂණ කරගෙන තියෙන්නේ. ඉතින් මේ මෙහෙම තමයි කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට අපි දෙවැන්නේ තියාගන්න කොහොමද? ඒ කියන්නේ නිසරණ උදාහරණයකට අපි සත්කාර සෝදනක නැති නිසරණට ආවත් ඒ කියන්නේ අපි දකිනවා කවුරුහරි දෙවැන්නේ අනිත් කියන්නේ වැඩ කරන ගැටියක් අපිට එනවා මේ කියන්නේ. නිමල් ළඟින් ඉන්නවා කියන එකද? නිමල් ළඟින් තියන් ඉන්නවා කියන එකද? දැන් ඉස්කෝල මහත්තයා නම් දෙවැන්නේ ළඟින් තියාගෙන ඉන්නවා කියලා කිව්වේ. එතකොට මම තෝරගන්නවා මේ පුද්ගලයා මට ගැලපෙන්නේ කියන්නේ. මේ පුද්ගලයාත් එක තමයි මම සම්බන්ධතාව පත් කරනවා. මේක එයාගේ පුද්ගලික තොරතුරු ටික හොයාගෙන. හරි. ඒ එයාගේ තනතුර මොකද්ද? එයා හිතන්නේ මෙසේ මොකද්ද කියන්නේ? ඊපස්සේ මේ දෙන්න අර අන්දකින් බෙදා ගැනීමකුත් කරනවා සම්පූර්ණයෙන්ම මම මහාන කොට මෙහෙමවා වෙන්නේ. ඒතකොට ඇත්තටම අර පරියන්කේ දී ආරණිත සංඥාව වඩාගත්තට ඊට පස්සේ ඒක ආපහු අන්දකින් බෙදා ගන්න කියලා අර වාර්මිල කතා කරගෙන ඉන්නකොට ආපහු වරටි ඔක්කොම මේ බොඩි වෙනක යම්ක කීර පස්සෙන් කර මම යෝජනා කරන එක නේද කතා කිරීම හරහා අනුභාෂික විදිහට ආපහු මේක නිත්‍ය වලපත් වෙනවා. ඊට පස්සේ ආපෝ කියන්නේ තමන්ගේ අද්දකින් ටික තව කෙනෙකුට තමන් අන්තිේතාවේ දැකේ කොහොමද කියන තව කෙනෙකු විශ්ස කරන්න දෙන්නේ. ආරෝධනේ නැතු. එතකොට ඒකෙන් මේ අර තමන්ට ලොකු හානියක් වෙනවා. අරහින්න මිනිහට හානියක් හානියක් වෙනවා. ඒක නිසා නැවත පරිදේට යනවා ආයෙත් ආපහු මේ හැබැයි මේ චේතන සලකන්නේ නැති ගැතියක් නෑ ඔකී. ඒක අපි පුළුවන් තරම් ආර්ය සෘෂ්ණියුම් භූතව තමයි ඉන්න කියලා තියෙන්නේ. නෑ හැබැයි ඔය දෙපැත්තම තියෙනවා. ඉතින් දැන් අපි දැන් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දැකලා මේ නිත්‍යව මිනිස්සු ගත්ත මේ භාෂාව කරහන දැන් මේ කොහොම ගම්භීර ධර්මයක් විශ්වාස කරලා තියෙන්නේ. ඒ නිසා අපි කමඨාන් සාකච්ඡාවකදී භාෂාව පාවිච්චි කරනවා එකතකින් මේ අපේ ලැබුණු අත්දැකීම විස්තර කරන්න. ඒකත් එකසකින් කුසලතාවයක් කියන්න පුළුවන්. මොකද ඒකත් අවශ්‍යයි. මොකද සමාලාවට අපි මේ භවනා කරන්න ගියාම අපි ලබන අත්දැකීම් වලදී අපි ක්‍රියාත්මක වුණ හැටි සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් සැකමතු වෙන්න පුළුවන්. පාර සුද්ධ කරගන්නත් වෙනවානේ අපි කවදා නොගිය පාරක යන්නේ. ඒ නිසා අපේ අත්දැකීම තවිනුට විස්තර කිරීමත් වැදගත්. හැබැයි අපි විස්තර කරනවා තෝරාගන්නේ කාවද කියන එකයි ඔතන තියෙන ප්‍රශ්නේ. මම ගිහිල්ලා අදපලක කියනවාද මේවා ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් ඉස්සරහා කියනවාද? නැත්තම් මේවා විවේචනය කරන කෙනෙක් ඉස්සරහා කියනවාද කියන එක මත ඉතින් ඒක තමන්ගෙම තියෙන ප්‍රඥාවන්තකම හෝ මොඩකම තමයි. අපි ගිහිල්ලා මම කරපු භාවනාව විවේචනය කරන, ඒක විකෘති කරන, මාව තව ශ්‍රද්ධාව පිරිහෙළන, ඊළඟට මගේ තිබිච්ච වීරය අඩු කරන,
ගුරුවරයාගෙන විශ්වාසය ඇති කරන කෙනෙක් එක්ක නම් කතා කරන්නේ මින් සොරි තමයි. එතකොට ඉතින් ආයේ මගේ දර තිබිච්ච ශක්තිය මේ සඳහා යෙදෙන්න තියෙන උවමනාව එන්න බඳ වෙලා යනවා. ඊට පස්සේ මම අතහැරලා දානවා. එච්චරයි. මොකද මේක හරි අමාරු වැඩන්නේ. ඉතින් ඒ වැඩේට උවමනා කරන පරිසරයක් ඒ නිසා අවශ්‍ය වෙනවා. එහෙනම් අපි කරපු භාවනාව හෙලි කරන්න ඕනේ. තවත් එහෙනම් භාවනාව වඩන ඒ සඳහා උත්සාහ වෙන වීරයන් කටයුතු කරන තවත් කෙනෙක් එක්ක. ඒ වගේම ඉතින් ගුරුවරයාට හෙලි කරාම ගුරුවරයාත් තමයි කලාට ධෛර්යමත් කරනවා මිසක් මොකද ඒක කියන්නේ අධෛර්ය නෙවෙයි කතා කරන්නේ. ඒකයි ධම්මචුසානාසේ උදාහරණයක් වශයෙන් කියනවා. හැම තිස්සෙම මතක් කරනවානේ මේ භාවනා වඩද්දී පරයන්කේ හොඳම පරයන් කෙනෙක් කියන්නේ. හොඳම අත්දැකීම් විස්තර කරපන් කියලා කියනවා. මොකද මේක ඒ කියන්නේ අපි මේ වෙච්ච අපැද්දි ටික ගැන කතා කර කර ඉන්නලා වැඩක් නැහැ. ඒක තව එන්නේ නිකන් බැරි කම්මයි හිතෙනවා. මේ බෑනේ තාම හරි ගියේ නැහැ. ඒක තමයි කරන්නේ. නමුත් එක මොහොතක් හරි ගියා කියලා කියනකොට මම අනිත් අයටත් පණ ගහලා එනවා යකෝ මේක කරන්න පුළුවන්. මේ මනුස්සයා හරි ගිහිල්ලා මට බැරියයි කියලා අන්න මාන්නට හරි කරනවා. ඒකත් කියන්නේ මාන්න නිසායි මාන්න පහදන්න. ඒක එහෙම හරි යන ගමනක් තියෙනවා. ඒ නිසා අපේ අත්දැකීම හෙලි කිරීම සඳහා නම් සත්පුරුෂයන් ඇසුරු කරන්න. සත්පුරුෂයන්ට හෙලි කරන්න ඕනේ. අසත්පුරුෂයන්ට හෙලි කරලා වැඩක් නැහැ. අසත්පුරුෂයා කියන්නේ වැඩක් නැහැ. අතව ගන්න ඕක මේ ඊයේ ඕක වැරදි කරන යා. ඔබ දැන් හරියන්නේ නැහැ. වයිට් දුහඳු එනවා ගින්න ඕනේ. අනම්මලන් තමයි යා කියන්නේ. නමුත් සත්පුරුෂයෙක් නම් මේක තදරන මිනිස්සෙක් නම් මේක උත්සාහවන්ත වෙන කෙනෙක් නම් මේකේ ප්‍රයෝජනේ තාමත් ගන්න පුළුවන් කියලා අදහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තල්ලු කරනවායි කරන්නේ. අනිවාර්යයෙන්ම කරපන් කියලාම කියනවා නිසා මේක පස්සට දාන්නේ. ඒ නිසා අපි හෙඩි කරන්නේ කාත් එක්කද කියන එක ගැන ඒක එකකින් අපේම නුවණ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මම කාට් එක්කද කතා කරන්නේ. මට යහපතක් වෙන කෙනෙක් එක්කද නැත්නම් මාව අන්දන කෙනෙක් එක්කද නැත්නම් මාව පිළිහෙළන කෙනෙක් එක්කද මම කතා කරන්නේ කියලා එහෙනම් අපි තීරණය කරනවා. අපි ඉන්නවත් හොඳ නැහැ අපිව අධෛර්යමත් වෙන පරිසරයක. ඒ කියනවා ගුරුවරයෙක් ඉස්සරහ කියන්නේ නැහැ ඒක නේ මම කතා කරන්නේ ගුරුවරයෙක් ඇතරම ඉන්නවනේ. එතකොට ඒ ගුරුවරයා ඇතරම දන්නවා මේ දැන් උපන්සලට කතා කරනවා. උපන්සල දන්නා මේ මිනිස්සයා ඉන්නේ කොතනද, මේ මිනිස්සයාට දෙන්න ඕන ටික මොකක්ද කියන එක. නමුත් අර මම දන්නේ විදිහට අර සබ්බ සංකරණ චති යදාපන්නය පස්සේ කියන එක මම ඔබ විග්‍රහ කරන්න කියන්නේ යදා කියලා කියන්නේ ඒ අවස්ථාවේ යා ඉන්න තැන තුලින් කියන්නේ යදා පඤ්ඤාය පැතිගෙන යන ප්‍රඥාව පස්සට පච්චර ගෙනින ප්‍රමාණය අනුව එයා සබ්බ සංකාරයන් සතිදන් ලැබෙනවා. එතකොට ඒක කතා කරේ දන්න කෙනෙක් එක්ක මේ කතා කරා. එහෙම නැත්නම් උවන්සලා වගේ කෙනෙක් එක්ක කතා කරා ගැලීමක් තියෙනවා. එහෙම නැතුව මේ තමන්ගේ අදා ටික තව කෙනෙකුට මේ පටවන්න හදන කෙනෙක් එක්ක කතා කරන කාපහු වර කිවිසකට යනවා. සකමතු වෙන එකයි එන්නේ. එහෙනම් දැන් බොහෝ විට මම දකිනවා මේ කියන්නේ අපි මේකම කතා කරනවා කියන්නේ සමහරවිට අපි දැන් ඔය බොහොම සංගායෙන් පැවිදිත් වෙනවා කියලා වට එතකොට අපි තමයි හම්බෙන්නේ ඒසෝ ගිහිය විතරක් හම්බෙන්නේ. ඒකෝරෙත් මේ තිහියන්ගේ තමයි ඒවල පැවිදි ගන්න පුතේ ගන්න. ඒගොල්ලෝ කොච්චර ඒවත් මේ අපි කියනවා තමයි මේක අපි අහන්න එපා මේක අපි මේ අපි තාම අපි මේ දැනින්න ඉන්න කතිය මේ පැවිදි ගන්න පොඩි එකතරාදී පැවිදි සලාමන්නමක් දෙනවා මේ තහගන්න. එහෙම නැති මේ ගිහියන් උපදෙස් ගන්න පැවිදි ගන්න කිව්වට කොච්චර දරවත් කොච්චර කොච්චර අර ගිහියන්ගේ උපදෙස් ගන්න අන්තර පාර බොහෝ විට වෙන කතියේ 50% කට ආපු යන්නේ නැහැ. ඒ ආපු යන්නේම අර වැරදි උපදෙස් වෙන්න පුළුවන්. ඉතින් අර මම කියන්නේ අර අනවශ්‍ය කතියට කතා කරනවා. ඒක කොහොමත් ලොකුසානතේ නිතර කියන්නේ දැන් තැනකට ආවම ඉස්සරහට ගිහලා කතා කරන අයත් ඉන්නවානේ. අග්ගා වැල්ල දෙන අය ඒ කොහෙත් ඉන්නවා. එයා තමයි ඉස්සෙල්ලම එන්නේ අග්ගාරය දැනගෙන විස්තර කරලා ආවා කියලා. ඒ හැබැයි ඉතින් ඒ එන මිනිස්සයා මොලකාරයක් වෙන්නවා. මිනිහා දැනගන්න ඕන මෙහෙම කට්ටිය ඉස්සරහට පයින්නයි ඉන්නවා පෙරහැර යන අය ඉන්නේ මුලින්ම හම්බෙන්නේ පෙරහැරේ ගන්න කට්ටිය. කොටන් අදිනේවුන් ටික පස්සේ හම්බෙන්නේ. කොටන් අදිනේවුන් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන යන්නේ නැහැනේ. ඒ හින්දා ඒගොල්ලෝ පස්සේ හම්බෙන්නේ. ඒගොල්ලෝ හම්බෙලා නම් පොඩ්ඩක් අස්සකට ගිහිල්ලා මජන් දාගෙන පදාගෙන අනම් මනම් ගාගෙන ඉන්න කට්ටිය තමයි මේ කොටන් අදින්. ඒගොල්ලෝ හම්බෙන්න වෙනම යන්න ඕනේ. මජන් කිට් එක ගහගෙන යන්න ඕනේ ඒගොල්ලෝ හම්බෙන්න. හැබැයි ඉතින් අන මුලින් හම්බෙන්නේ ටයි එක දාලා දැන්නද? ඒ කට්ටිය තමයි මුලින් හම්බෙන්නේ. ඒ කට්ටිය තමයි මාකටිං කරන්නේ. ඒ කට්ටිය හැබැයි ඒ කට්ටිය හැබැයි ඇඳලා ඉන්නේ. දන්නේ නැහැ ඇඳලා ඉන්නේ. ඒකයි ලැන්නේ.
ඇදලා ඉන්න කෙනෙක් තමයි මුලින්ම අත්දැකීම ගා මේක හොඳයි මේක නෑ වගේ ලා දෙනම් කතා කරන්නේ යා කරා යා තමයි දන්නේ යා තමයි අර කරන්නේ මේකයි යා තමයි යා යාගේ හිතේ තියෙන චිත්‍රය තමයි යා දෙන්නේ හැබැයි ඉතින් එන මනුස්සයා වලකාරයෙක් නම් ආ හොඳයි කමක් නෑ කියලා ඉතින් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ බාර ගන්නෙත් නැහැ එයා ඉන්නනේ අඩමානෙට තව තව විමසලා බලනවා තව කොටක් කිට්ටු කරලා බලනවා මෙයා කොහොමද මෙයා කොහොමද ඇසුරු කරනවානේ මේ මොලේ තියෙනවානේ මොලේ දිනනනම් ඇසුරු කරනවනම් අන්න ඒතකොට තේනවා මෙයා කොහෙද ඉන්නේ මෙයා මොකද කරන්නේ මෙයා කීන දේ කරන කෙනෙක්ද නැත්තම් නිකන් හුදු රඟපෑමක්ද මේ කරන්නේ කියලා අර ඉන්න මිනිස්සු තේරුම් ගන්නවා තනිකර ඉන්න එන කෙනාගේ අති වැඩේ තියෙනවා ඒ නිසා මෙහෙට ආවත් ඉතින් මෙහෙට විතරක් නෙමෙයි ඔය ඔය කතා කොහෙටත් පොදි ඉතින් මේ සනන් විතරක් ආවෙනික දෙයක් නෙමෙයි කොහෙත් ඔච්චර තමයි ඕක ආරණ්‍යයේ ඒ කතාවමයි අපි තමු කොහේ හරි රාජකාරී කරන කාර්යාලයට ගියත් ඒත් ඔපෝ තමයි කොහෙ මොේ ලෝකෙ කොහෙ ගියත් ඔච්චර තමයි ඒකයි ලෝක ස්වභාවය මේ එළිය යන කමෙන් කොහොමද කයිද කියන්නේ දැනේ දැනේ කොතන හරි ඔෆිස් එක අවුරුදු 50කට වැඩි කට කියන 45කට වැඩි මිනිස්සු කියනවා නම් ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම අය හරිය නැත්තරම නැති කරනවා ඒ කියන්නේ අයත් අලුතෙන් එනකොට වැඩ කරන්නම දෙන්නේ නැහැ එහෙම කියනවා අපි ඒක නේද කියන්නේ කතාව නැහැනේ ඒක කාලම බලනවා මේක තමම් ඉතින් කටු හරහා ගිහිල්ලා ඉතින් අර මහත්තයා කියනවා වගේ එන සෑහෙන බිඳලා කාපහු යනවා කාලු දෙන්නේ නැහැ ඉතින් ඒකෙත් හැබැයි ඒකෙත් වන්නාවක් තියෙනවා අපිට මේකත් ඉන්න පුළුවන් එක්කෙනා විතරයි ඉතුරු වෙන්නේ මේකත් වැඩිනවා ඉතින් ලෝක මහාන වෙලා අවුරුද්දකින් දෙකකින් යනවට වඩා ආව ගමන්ම හරියන්නේ නැහැ කියලා යන එක වඩා සුදුසුයි හත්තරින් ප්‍රශ්නනේ එහෙනම් ඒ වෙන දේවල් තමයි ඔක්කොම තියෙන්නේ බාධා එනවා එක 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 වගේ ඔක්කොම හරහා යන්න පුළුවන් මොනසේ කරක් යන්න තමයි වල දාන්න කොයිකට දෙන්න හොඳයි කියලා යන්නේ නේ දිය ඔය ඉස්සර මට මතකයි මේ මෙත්තා විහාරි සාමණේර හසේ මම ඇසුරු කරලා තිනවා මේ අපේ සිංහල සාමණේර නෙවෙයි මම මේ කියන්නේ සිංහල සාමණේර ඇසුරු කරනවා මේ මෙත්තා විහාරි සේලා සාමණේර නමක් ඉන්නවා මේ දෙන්මාර්ක් යාරි නාසේ ඉන්නේ නැහැ හරි වයසයි නාසේ කාලයක් ඔය ලිකුවල් සයි නාසේ ලැහිම ඉන්නකොට උඩවත්ත කෙලේ ඉඳලා BPS එකේ ප්‍රධානත් එහෙම අරගෙන තියෙනවා නාසේ හැබැයි හරිම විවේකීව ඉන්න කැමති මේ කියන්නේ පින්න බාතෙන්ම යන්නේ ඉතින් ඔය වගේ උන්හන්සේ ඇත්තට මට කල්යන මිත්‍රෙක් වුණා උන්හන්සේ කියන කතාවක් තමයි ආයෂ්මතුන් ලොන් තරමට මහාන කරනවා අන් තරමට ඉදිරිය යනවා තේරුණා ලොන් තරමට වහන කරනවා ඉතුරු වෙන්නේ අන් තරමට මේ අද්දකීම් බහුල කෙනෙක් කියන්නේ මම නෙමෙයි කියන්නේ මේ උන්වහන්සේ උපුටා දගෙනක් පමණයි කරන්නේ ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ ඉතින් අපි සෑහෙන වහන කරනවා වහලාවට ඉතුරු වෙන සුළු සුළු ප්‍රමාණය එහෙම තමයි ඉතින් හින්දා මුලදී තියෙන උද්‍යෝගයේ තියෙන ගැම්ම තියෙන ඉන්න කරනවා මෙතන මේක කට්ට කාගෙන යන්න පුළුවන් ඒක තමයි දාගෙන ශක්තිය නම් ජීවසනාසේ ඉන්තර මතක් කරන්නේ උනාංශේ වස් මහිතේ එකක් හෝ දෙකක් හෝ උනාට පස්සේ ඇවිල්ලා තිනවා ඥානාර අවසන්නාසේ වන්දනා කරන්න මේ මොකද්ද මේ ඔය එකක් උනාට පස්සේ මේ මොකද්ද හඳුකුරු පෙට්ටියක් ආවා ඥානාර අවසන්නාසේ ගවලු ආවිෂ්ක මොක නෙමෙයි වටින්නේ අවුරුදු 20කට පස්සේ ඇවිල්ලා වන්දනා කරන්නකෝ කියලා ගවලු අන්න උනාංශේ තමයි සංඝ පීඨ උනාංශේ ඥානාරාම සාරණාතන අවුරුදු 13 දී වයස පැවිදිලා අවුරුදු 92ක් ජීවත් වුණා. සාසනයමයි. අන්න අපිට ආදර්ශයක් ගන්න දෙන්නේ කාටද? තුමේ අදී ආපු කෙනෙක්ගෙන් සාසනය ගැන ආදර්ශයක් ගන්න නැහැ තාම. මේ ගිහි ආකල්පනේ තියෙන්නේ. එහෙනම් ආදර්ශයක් ගන්න තියෙන්නේ පැවිදි ආකල්ප මොනවද? ශ්‍රමණාකල්ප මොනවද? මේ සාසනය කියන එකේ මුල් බැසගත්ත තැනක් මොකද්ද කියලා හොයන්න දිනුනොත් අන්න සෑහෙන කාලයක් අන්න ඒ වගේ චිරරාත්‍රඥ බවට පත් වෙච්ච කෙනෙක් එන දිහා බලනවා මේකයි ඉතින් මේ ශාසනයේ තියෙන ගැඹුරත් ඒක නැතුව මේ පොඩ්ඩක් නිකන් ආතපත ගෑවා කියලා ඉතින් මේකක් ඉතර වැටෙන්නේ නැහැ ඒ නිසා අපි ඉස්සරහින් තියාගන්න ඕන අන්න ඒ වගේ සංකීර්ණ උන්වහන්සේ චරිත කතා අපි කියවන්න ඕන
උන්වහන්සේලා කියලා තියෙන මොකද්ද කියලා අපි නැවත නැවත මතක් කරගන්නවා. මතක් කර කර මතක් කර කර මේකට බැස ගන්නවා. මේ තුල මුල් බැස ගන්නවා. එතකොට තමයි අන්න අපිත් මේකේ මේ දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මොකද මේක හැලහැප්පීම් වෙනවානේ. මේ හැලහැප්පීම් වල ඔරොත්තු දෙන ගතියකට පත් වෙනවා. අන්න අර වගේ ස්වාමීන් වහන්සේලා තමයි අපි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. උන්වහන්සේලා මේ වගේ තැන්වලදී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද? උන්වහන්සේලා කියලා තියෙන්නේ මොකද්ද? එහෙනම් අන්න ඒ බඳු ස්වාමීන් වහන්සේනාව අපි ආදර්ශයට ගන්නවා. බිමඳු ස්වාමීන් වහන්සේලා නියපු කියපු දෙයක් පරිශීලනය කරනවා. එතකොට බයක් නැහැ මේ. එතකොට මේ නිකන් මේ ලෙව කාලා කියන කට්ටිය නෙමෙයි. හොඳට මේකත් එක්ක ඔට් වෙලා කියන කට්ටිය නිකන් තොල ගාලා කියන කට්ටිය නෙමෙයි. නාතර අවුරුදු හිතන්නේ දැන් අවුරුදු 14 ඉඳන් අවුරුදු 92ක් කියන්නේ කොච්චරද කාලේ? සාසනය තුළ අන්න අන්න ඉතින් යුග පුරුෂයෝ. ඉතින් අපි හැමතිස්සම ඉස්සරහින් තියාගන්න ඕනේ අන්න බිමඳු යුග පුරුෂයින්. නැත්නම් ඉතින් අර නැතුවින් අනිත් අයව ඉස්සරහට යන අපි ඒ අය කියන දේ බාර ගන්නවා නම් අපේ නුවණ කප් මදි කම්. ඇත්තටම කියන්නේ. හොඳයි. එහෙනම් ඉතින් අපි නතර කරමු වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අපි ගිය මාතෘකාවේ නේ මාතෘකාවකටත් ආවා මේ. හොඳයි. එහෙනම් අපි පැය 2 වෙලා මේ ධර්ම සාකච්ඡාවේ නිරතයින් තුලින් ඇති කරගත්ත යම් එකතු කරගත්ත යම් කුසලයක් තියෙනවා නම් මේ ගම්මීර ධර්ම දේශනාවන් කරන්න කියලා ආරාධනා කරපේ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේටත් බොහෝම ගැඹුරු දහමක් මතක කරලා ඉදිරිපත් කරපු මේ අතිපූජනීය කටුකොණ්ඩේ ඥානාරාම ස්වාමීන් වහන්සේටත් මේ පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. ගුරු බැතියෙන් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම අනිකුත් සියලු ලෝකවාසීන් සමගත් අපි මේ පුණ්‍ය නැත්නම් මේ කුසලයේ දානවා ගමු. අපි එතවදාචාදී යථාසංජාන කරමු. එතවදාච හම්මේ සම්පතං පුණ්‍ය සම්පදා සම්මේ